ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකේහි පහළ වීම ඉතාම දුර්ලභයි. එලෝතරා බුදුරජාණන් වහන්සේ නම මෙලොව පහළ වී ලෝකයාට නොපෙනෙන යථාර්ථයක් විවරණය කරලා දේශනා කරනවා. ඒ යථාර්ථ ධර්මය තුළ තමන්ගේ ජීවිතයේ කෙනෙක් හික්මවා ගනු ලබනවා නම් ඔහුට සියලු දුක ගෙවා දමන්නට සියලු දුකෙන් අතු මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒක මරණින් මතු ලැබෙන දෙයක් හැටියට නෙමෙයි ජීවත් වෙනකොටම දුකෙන් මිදෙන්නට පුළුවන් ක්‍රමයක් ලෙසයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපි මේ ධර්මයේ ගුණ හැටියට කියනවා මේක සාන්දෘෂ්ටිකයි. මෙහි ඵල මේ ජීවත් වෙනකොට ලබන්න පුළුවන්කම තියෙන ඵලයක්. අන්න ඒ නිසා මේ ධර්මය තුළ සාන්දෘෂ්ටික වන ස්වාක්ඛාත වන මේ ධර්මය තුළ අපි අපේ ජීවිතය මෙහෙවන්නට අපි උත්සාහවත් වීම ඉතාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. පින්තුනේ අපිට බුදුරජාණන් වහන්සේ නමක් ධර්මය කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඇති කලෙකත් නැති කලෙකත් ලෝකයේ තුළ පවතින යථාර්ථවාදී දැක්ම නැතිනම් සිද්ධ වෙන යථාර්ථය. ඒක තමයි ධර්මයේ හැටියට අපිට දේශනා කරන්නේ. එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ විසින් නිර්මාණය කරගත්ත යමක් හෝ නිර්මාණය කළ යමක් නෙමෙයි අපිට ධර්මය කියලා දේශනා කරන්නේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියත් නැතත් පවතින යථාර්ථය තමයි අපිට දේශනා කරන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා විවරණය කරන ඒ ලෝකේ යථාර්ථය තමයි අපිට ධර්මය තේරුම් ගන්නවා කියලා තේරුම් ගන්නට තියෙන්නේ. පින්තුනේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී බොහොම අපූර්ව ධම් කරුණු ටිකක් වික්ෂන් වහන්සේලාට දේශනා කරනවා. මේ ලෝකේ යම්කිසි කෙනෙක් යම්බඳු ආකාරයකින් මෙනෙහි කිරීම කරනවා නම් ඒ සියලුම මෙනෙහි කිරීම ඔහු කරන්නේ පංචඋපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා. එතකොට ඒ මෙනෙහි කරන එක පංචඋපාදානස්කන්ධයක් පිළිබඳවම අදහස් කරන එක කල්පනා කරන එක මෙනෙහි කරන එක තමයි කරන්නේ. යම් කිසි කෙනෙක් හිත දියුණු කළත් හිත දියුණු නොකළත් යම් කිසි මට්ටමක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔහු පංචපාදානස්කන්ධයක්ම තමයි උපදවන්නේ. පංචපාදානස්කන්ධය පිළිබඳවම තමයි ඔහු මානසිකාරය පවත්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පංචපාදානස්කන්ධය පිළිබඳවම කෙනෙක් මෙනෙහි කරනවා කියලා කියන්නේ? පංචපාදානස්කන්ධය කියලා කියන්නේ මේ පිනතුන් මම හිතනවා ගොඩක් අනුදහම් වලට නිතර එවන් කන් දෙන පිරිස. ඒ නිසා මූලික කරුණු ටික පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. ඒකට පංචපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා, සංඥා, සංඛාර, උපාද විඥාන උපාදානස්කන්ධය. එතකොට මේ උපාදානස්කන්ධයන් පිළිබඳව යම් කිසි කෙනෙක් තමන්ගේ මනස පවත් කරනවා කියලා කියන්නේ ඒක අපි අමුතුවෙන් කල්පනා කරන්න තියෙන දෙයක් නෙමෙයි. අපි දැන් අපේ අතීතය පිළිබඳව සිහි කරනවා නම් ඒ අතීතය පිළිබඳව සිහි කරනවා කියලා අපි සිහි කරන්නේ මොකද්ද? පංචපාදානස්කන්ධයක් තමයි. ඇයි ඒකට පංචපාදානස්කන්ධයක් කියලා කියන්නේ? පංචපාදානස්කන්ධයක් කියලා කියන්නේ ඒක අපි ඇසුරු කරන්නේ ආශ්‍රව සහ උපාදාන කියන මේ ගති දෙකෙන්. ආශ්‍රව කියලා කියන්නේ අපි හිතේ තියෙන බොහෝ කල සිට පවතින කෙලෙස් ධර්ම. අපි ඇති කරගත්ත පුරුදු බොහෝ කල සිට පවතින දේවල් හැටියට අපි හිතේ ඇති කරගත්ත පුරුදු තමයි ආශ්‍රව ධර්ම කියලා කියන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව අපි බෙදා දක්වනවා. එතකොට අපේ මට්ටමින් වැඩිපුරම බලවත්ව තියෙන ආශ්‍රවය මොකද්ද? මේ මට්ටමේදී කාමාශ්‍රවයේ තියෙනවා බොහොම බලවත්ව, දිඨාශ්‍රවයේ තියෙනවා ඒහා සමානවම. එතකොට භවආශ්‍රවය කියන එක අර දෙක තියෙනවා නම් ඒ ගානටම භවආශ්‍රවයක් තියෙනවා. ඉතින් ඔය ටිකටම පදනම් වෙලා තියෙනවා මොකද්ද? අවිජ්ජාශ්‍රවය. හැබැයි මේ භූමිය තුළ ක්‍රියාත්මක වෙන්නේ කාමාශ්‍රවය කියන එක. මේ භූමිය කාම භූමිය කියලා අපි කියන්නේ. ඒක තුළ ක්‍රියාත්මක වෙන්නේ කාමාශ්‍රවය. මොකද්ද කාමාශ්‍රවය? අපිට යම් කිසි විදිහකින් සිතේ උපදින කැමැත්ත අපි බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ පවතින දේ හැටියට කල්පනා කරන කම නිසා අපිට රූපයේ පැත්තේ අපි කැමති දේවල් පේනවා.
ශබ්ද පැත්තේ අපි කැමති දේවල් පේනවා. ගන්ධ සුවඳ රස ස්පර්ශ පැත්තේ අපි කැමති දේවල් තියෙනවා. දැන් ඔයගොල්ලොන්ගෙන් කවුරු හරි අහුවොත් ඔයගොල්ලෝ කැමතිම දේ මොකක්ද කියලා ඔයගොල්ලොන්ට කියන්න කැමතිම දෙයක් තියෙනවනේ ලෝකෙනේ. ඒකට මේ දේවල් මේ එක් දෙයක් කැමතිම දෙයක් කියනටයි මේකට කැමති නැද්ද කියලා අහුවොත් ඔයගොල්ලොන්ගේ කැමැත්තේ නානත්වයක් තියෙනවා ලෝකෙ තියෙන. එතකොට අන්නේ කැමතිම දේ කොහෙද තියෙන්නේ? කැමතිම දේ ඒක තියෙන්නේ බාහිර ඇති බවට තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්නේ. අපි සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳව විහිතා නොසිටින කෙනෙකුගේ ස්වභාවය තමයි ඒක බාහිර පවතින දෙයක් හැටියට බාහිර විද්‍යමාන වන දෙයක් හැටියට කල්පනා කරන එක. ඒ කියන්නේ ඒ පිළිබඳව අපි සිතන්නේ බාහිර රූපය පැත්තේ බඳු දෙයක් තියෙනවා කියලා. අන්න ඒක තමයි කාමාශ්‍රවේ සහිත මනසක ස්වභාවය. යම් කිසි කෙනෙකුගේ මනසේ කාමය කියන ගතිය තියෙනවනම් ඒක බාහිර රූපයන්ගේ පවතිනවා කියලා හිතනකම්. ඔගොල්ලෝ යම් දෙයක් පිළිබඳව හිතේ කැමැත්තක් ඇති වුණා නම් ඒ කැමැත්තේ රූපයට අයිති දෙයක් හැටියට කල්පනා කරනකොට ඔගොල්ලොන්ට ඒ රූපේම අවශ්‍ය වෙනවා නැවත ඒ සතුට උපද්ද ගන්න. ඒ සතුට විඳින්න නම් ඒ සතුට උපද්ද ගන්න නම් ඔගොල්ලොන්ට ඒ රූපේම අවශ්‍ය වෙනවා. ඒ ශබ්දේම අවශ්‍ය වෙනවා. ඒ ගන්ධේම අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට අපිට ඒ ධර්මයන්ම අවශ්‍ය වෙනවා අපිට මේ සතුට කියන දේ උපදව ගන්න. අන්න ඒකට කියනවා අපි කාම භූමිය තුළ ඉන්නවා කියලා. ඒක තමයි කාම ආශ්‍රවේහි තියෙන ස්වභාවය. එතකොට දැන් අපිට ලෝකය කියලා ඇසුරු වෙන හැම දෙයක්ම අපිට ඇසුරු වෙන්න මොන විදිහටද? කාමාශ්‍රවය කියලා කියන එකේ ස්වභාවය තමයි අපි හිතේ පවතින කැමැත්ත අපි දකිනවා බාහිර රූපය තුළ විද්‍යමාන වෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ තියෙන දෙයක් ඇටියට. අන්න ඒක තමයි අපි මනසට පුරුදු කරලා තියෙන ගතිය. අන්නේ මනස ඇති කරගත්ත අන්නේ පුරුද්දට ඒ ගතියට කියනවා කාමාශ්‍රවය කියලා. දැන් ඕගොල්ලන්ට ඇසුරු කරන්න පුළුවන් හැම දෙයක්ම ඔගොල්ලොන්ගේ කැමැත්ත අකමැත්ත අනුගීපු දේවල්. කැමැත්ත අකමැත්ත උපේක්ෂා සහගත කියන මට්ටම් වල සහිත එබඳු අරමුණු පිළිබඳව තමයි ඔගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. අන්නේ ඒ සියල්ල මේ නිසා ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන දේ හැටියට කියනවා. ඒ වගේම භවාශ්‍රවය කියලා කියනවා. අපිට ඒ ධර්මයන් බාහිර පවතිනවායයි කියලා හිතන ගතිය. يعني භවතිති බහු विद्यमान වෙනවා තියනවා කියලා හිතන ගතියට කියනවා භවය කියලා. දැන් ඔගලොන්ට මෙතන බාහිර තියනවා කියලා ඇති බවට අදහසක් තියනවනේ. අන්න ඒකට කියන භව සංඥාව. ඒක තියනවා රූපේ එහෙම දෙයක් පවතිනවා කියලා හිතනකම. අන්නේ භවාශ්‍රවය. මේ ආශ්‍රවයන්ගෙන් තමයි අපි හැම වෙලාවකදීම මේ ලෝකයේ ඇසුරු කරන්නේ. දික්ඛාශ්‍රවය කියලා කියනවා දික්ඛි නිස්කෘත ස්වභාවය. දික්ඛිය කියලා කියනකොට අපි ඒක දැඩිව ග්‍රහණය කරගෙන ස්පර්ශ කරගෙන සිටින තම දැඩිව අල්ල ගන්න. ඒක තමයි දික්ඛියේ තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඉතින් මේ ටිකටම පදනම් වෙන්නේ මොකද්ද? යථාර්ථය නොදන්නා කම නැතිනම් අවිද්‍යාව තමයි මේ හැම එකකටම පදනම බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ආශ්‍රවයන්ගෙන් යම් ධර්මයක් ඇසුරු කරනවා නම් අන්න ඒ ධර්මයට කියනවා පංචපාදානස්කන්ධයක් කියලා. ආශ්‍රවෙන්දී යම් දෙයක් ඇසුරු කරනවා නම් ඒකට පංචපාදානස්කන්ධයක් කියලා කියනවා. පංචපාදානස්කන්ධය තියෙනවා නම් අන්න ඒක තියෙනවා නම් එතන ගොඩ නැගෙනවා රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයක් කියලා හිතන කම රූපවන්තං වාත්‍රාණං සමනුපස්සති ආදී ඒ කතා කරන දික්ටි සහගත ස්වභාවය එතන ගොඩ නැගෙනවා. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා කොහොමද මේ දේ ගොඩනගන්නේ කියන එක පිළිබඳව. ඒ විදිහට අපි සමනුපස්සනා කරනකොට ඒ විදිහට හිතින් බලනකොට අස්මීති තස් අවිගතං හෝති. එයාට වෙමි කියන හැඟීම දුරු නොවි පවතිනවා. කොයි විදිහට බලනකොටද? බාහිර ඇති බවට යම් දෙයක් ගැන කල්පනා කරනකොට ඇති දෙයක් පිළිබඳව හිතනකොට තමන්ගේ මනස තුළ වෙමි කියන හැඟීම පිහිටා සිටිනවා. අස්මීති තස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හොති. ඒ වෙමි කියන හැඟීම දුරු නොවන කල්හි පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙනවා. පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙන්නේ මම කියලා අපිට පුද්ගලයෙක් හම්බ වෙනවා. මේ ඉන්ද්‍රයන්ගෙන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ දේවල් වලින් යුක්ත තමන්ව තමන්ට හම්බ වෙනවා. එතකොට මේ පංචේන්ද්‍රිය ධර්මයන් ටික හම්බුණා කියලා කියන්නේ මොකක්ද? සම්පූර්ණව මේ සත්පුද්ගල භාවයේ පැවැත්ම යාට විද්‍යමාන වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපි ටිකක් නිරවුල් කරගන්නට ඕනේ. මේක තමයි පංචපාදානස්කන්ධයක මානසිකාරය කිරීම තුළ අපිට අත්විඳින්නට වෙන තැන. මේ වෙනත් වචන වලින් කතා කළේ වෙන මොකක්වත් නෙමෙයි.
අපි කාගෙත් අපේ ජීවිතවල තියෙන යථාර්ථය තමයි මේ කතා කරන්නේ. මොකද්ද මේ යථාර්ථය කියලා කිව්වේ? අපිට ඇසුරු කරන්න බාහිර ලෝකයක් හම්බ වෙනවා. ලෝකයේ තුල මම නම් වූ පුද්ගලෙ ජීවත් වෙනවා ඉන්නවා කියන මේ ගතිය තමයි මේ විග්‍රහ කරලා දක්වන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට වෙනවා ලෝකෙ ජීවත් වෙනකොට ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා, මෙයාදී දුක් අපි කාටත් මුහුණ දෙන්නට සිද්ධ වෙන දේවල්. එහෙම කොච්චර දුක්වලට මුහුණ දුන්නත් ඒකෙන් ඉවර වෙනව නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආය රැස් කරගන්නේ කර්ම, කර්මයකට අනුරූපීව ප්‍රතිසන්දි වශයෙන් යන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි භයානකම දේ බවට පත් වෙන්නේ. එතකොට මේ මෙලව දුකත් ඒ වගේම පරලොවට අපිට නැවත ප්‍රතිසන්දි සඳහා යන්නට වෙන හේතුවත් වෙන මොකක්වත් නෙමෙයි, අවිද්‍යාව නැමැති මූල හේතුව. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති යථාර්ථය නොදන්නාකම තමයි ඒකට හේතුව බවට පත් වෙන්නේ. එතකොට අන්නේ හේතුව තමයි අපි අද ප්‍රහාණය කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඒ හේතුව කොහොමද අපි ප්‍රහාණය කරන්නේ? ඒ හේතුව ප්‍රහාණය කරගන්නට නම් අපි රැවටෙන තැනක ක්‍රියාත්මක වන ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕන. අපි කොතනද රැවටෙන්නේ? අපි රැවටෙන්නේ, අපි පරිහරණය කරන්නේ ආයතන හයක්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටික තමයි පරිහරණය කරන්නේ. මේ ආයතන ටික පරිහරණය කරන්න හම්බ වෙනවා කියලා අපිට නිමිති තියෙන තැනම වෙන්නේ මොකක්ද? අපි රැවටෙන එක තමයි. ඒ කියන්නේ දැන් ඔගොල්ලෝ ලෝකය කියලා යමක් කල්පනා කරනවා නම් ලෝකය කියලා කල්පනා කරන්නේ මොකද්ද? ඒ හටගෙන නිරුද්ධ වෙච්ච යම් දැකපු දේවල් තියෙනවා නම් ඒ දේවල් ගැනනේ කල්පනා කරන්නේ. ඒ ලෝකයේ විතරක් මම කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඉපදිලා තියෙනකම. ඒ කෙනා ඉපදිලා තියෙන්නේ තර ටික මත ගොඩනැගුණු අද්දකීම් සමුදාය නිසා නෙවෙයිද? ඒ අද්දකීම් සමුදාය නිසා තමයි අපිට මම කියලා කෙනෙක් හැටියට අපිට හම්බ වෙන ඇසුරු වෙන තැන. ඉතින් එහෙම නැතුව වෙන තැනකින් වෙනම ගොඩනැගිලා නැහැ නේ. අවුරුදු 50ක් 60ක් ජීවත් වුණ, 20ක් 30ක් ජීවත් වුණ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට හම්බෙන්නේ කොහොමද? ඒ 20ක් 30ක් ඒ ඇසුරු කරගෙන ආපු නිමිති සමුදාය මත තමන්ට තමන්ව ඇසුරු වෙනවා. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඒ 20 30 තිබුණු බාහිර ලෝකයක් ඇසුරු වෙනකොට ඒ ලෝකයේ අත්විඳින දුක් විඳින තමන්ව තමන්ට ඇසුරු වෙනවා. බාහිර සහ තමන් කියන බව මේ දෙකම වෙන් කරන්නට බැරිව එකම තැනක ගොඩනැගෙන දේවල් හැටියට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බාහිර ලෝකය තමනුත් කියන මේ දෙන්නම ජීවත් වෙනකොට ඒක කවදාවත් දුකේ කෙලවර කිරීමක් විදිහට යන්නේ නැහැ. ඒක දුකේ පැවැත්මක්. ඇයි දුකේ පැවැත්මක් වෙන්නේ? ලෝකය වෙනස් වෙනකොට අපිට එතන දුක ගලාගෙන එනවා. එතකොට අපි හිතේ තියෙන සංකල්පනා ටික බාහිර ලෝකයේ තුලින් අත්දකිනවා. එතකොට ලෝකය වෙනස් වෙනකොට අර සංකල්පනා වෙනස් වෙනවා. එතකොට අපිට පේන්නේ මොකක් විදිහටද? තියෙන දේවල් වෙනස් වීම නිසා දුක ගලාගෙන එනවා කියලා. ආපහු අපි උත්සාහවත් වෙනවා තියෙන දේවල් හදලා දුක නැතුව ඉන්න. ඔක නැති උත්සාහවත් වෙන ක්‍රමය බාහිර ලෝකේ අපි දුකේන පැති හඳුනා ගන්නවා. දුකේන පැති හඳුනාගෙන ඒ පැත්ත වෙනස් කරලා බාහිර ලෝකය වෙනස් කරලා අපි හදනවා දුක නැති කරන්න. හැබැයි වෙනස් වෙන ලෝකය කොහොමත් වෙනස් වෙනවා. ඒක අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ. අපේ උත්සාහය තියෙනකන් යම් දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක නතර වුණ ගමන් අර වෙනස් වීමට ලක් වෙනකොටම ඒ දුක අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් මේ තත්වය කොච්චර පටු, කොච්චර සුළු තැනකද අපි මේ සතුට වෙන්නේ සහ අපි අපේ ජීවිතේ පවත්වාගෙන යන්නේ? මම ඔබට කියන්නේ අපි ජීවත් වෙන්නේ කයට සාපේක්ෂ ලෝකයේ. අපේ කයට සාපේක්ෂ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි කයට සාපේක්ෂ ලෝකයක ජීවත් වෙනවා කියලා කියන්නේ? මේ කයට සාපේක්ෂවනේ අපි ඔක්කොම ගොඩනගාගෙන තියෙන්නේ. මේ කයට, මේකට මම කියලා හිතාගත්තහම ඒ මට සාපේක්ෂව අපි අනිත් හැමදේම ගොඩනගාගෙන ඉන්නවා. අම්මා තාත්තා, දූ දරුවෝ, ගෙවල් දොරවල්, නෑදෑයෝ, ඔගොල්ලොන්ගේ නම ගම, ඔගොල්ලොන්ගේ තත්වය, මේ හැම දෙයක්ම ඔගොල්ලෝ ගොඩනගාගෙන තියෙන්නේ මේ කයට සාපේක්ෂව ගොඩනගන දේ හැටියට. යම් වෙලාවක විඥානය මේ කය නිරුද්ධ වුණොත් එහෙම එතනින් පස්සේ தත්ත්වය මොකක්වත් තියනවද? එතනින් පස්සේ தත්ත්වය මොකක්වත් නැහැ. යම් විදිහකින් මේ විඥානය නිරුද්ධ වෙලා ඒක තව තැනකට බැසගත්තහම ඊට පස්සේ මම වෙන්නේ මේකද එතනද?
ඒක එතන මම බවට පත් වෙනවා. එතකොට ඒ මම බවට පත් වෙන ලෝකය ඒ කියන්නේ එයාගේ ලෝකේ බවට පත් වෙන්නේ මෙතන නෙමෙයි දැන් එතන ටික තමයි එයාගේ ලෝකේ බවට පත් වෙන්නේ. එතකොට දැන් මේ මුළු ජීවිතේම ගොඩනගපු ලෝකයට මොකක්ද වෙලා තියෙන්නේ? අපි මේ ජීවිතේ දැන් මේ කාලයම ගොඩනගනවානේ අපි. වගකීම් යුක්තකම් මේ හැම දෙයක්ම වෙනුවෙන් අපි ජීවිතේ වැය කරමින් අපි සාරවත් කරගත්ත දේවල් වෙනුවෙන් අපි ජීවිතේ වැය කරලා තියෙනවා. එතකොට ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? අපිට ආපහු එතන ටික ඇත්ත කරගෙන එතෙන්ට අනුව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මිනිස් එක්ක වුණත් හොඳයි. ඉතින් මේ ජීවිතේ ඉගෙනගෙන කෙලවරටම ගිහිල්ලා අපි මහාචාර්යවරයෙක් වෙලා ආපහු හොඩින් ඉඳලා ඉස්කෝලේ යන්න වෙනවා යන්තම් මිනිස් එක්ක. ඒක තමයි ස්වභාවය. එතකොට අපි කයට සාපේක්ෂ ලෝකයක කයට සාපේක්ෂ තත්ත්වයක් තමයි හැම වෙලාවකදී නිර්මාණය කරගන්නේ. ඒ කය අතහැරෙනකොට මේ කාම භූමිය වෙනම තියෙන පුළුවන් කමක් නැහැ. තවත් එබඳු රූපයක් උපාදාන කරගෙන යනවා. ඊට පස්සේ එතනට අනුව අපි ඔක්කොම රැස් කරගැනීම සිද්ධ කරනවා. එතනට අනුව ඔක්කොම රැස් කරගන්න ටික ආය සිද්ධ කරනවා. ආය ලෝකයකට දගෙනවා. ආය අතහරිනවා. ඉතින් මෙන්න මේ විදිහට නිස්සාර ගමනක යන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේකේ සාරවත් බවක් හොයනවා නම් සාරවත් බවක් හොයන්න තියෙන පැතිකඩ මොකක්ද කියලා. ඒ සාරවත් බවක් හොයන්න තියෙන පැතිකඩ තමයි මේ ලෝකයේහි සිද්ධ වෙන යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නකම්. මොකද යථාර්ථය කියලා පෙන්වන්නේ අපි රූපේ දකින්න තැනක සිද්ධ වෙන ඇත්ත දකින්න වෙන මොකක්වත් නෙමෙයි. අපි රූපේ දකින්න තැනක සිද්ධ වෙන ඇත්ත දකින්න. අපි රූපේ දකින්න තැනක සිද්ධ වෙන ඇත්ත මොකක්ද? රූපේ දකින්න තැනක සිද්ධ වෙන ඇත්ත තමයි ඔගලොන්ගේ ඇහැට හැමදාම ඇහැට පෙනිලා තියෙන චිත්‍රයක් කියන තැනනේ. මේ මොහොතේදී ඔගලොන්ගේ ඇහැට පේන්නේ එක චිත්‍රයක් විතරයි. ওই චිත්‍රය තුළ ඔගලො යමක් යමක් සීමා කරගන්නවා නම් මනසින් ඔගොල්ලෝ මනසින් යමකට ඇසුරු කරන්න පුළුවන්කම මනසට ලැබිලා තියෙනවා නම් යම් දෙයක් අන්න එතකොට මේ දේ පිළිබඳව හිතන්න කියන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. මේ දේ පිළිබඳව හිතන්න කියන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. ඒ ගතිය ඇති වුණේ ඔගොල්ලෝගේ මනසේ දේට සීමා වුණ නිසානේ. දැන් මම උදාහරණයක් ඇටියට කිව්වහම ඔගොල්ලෝ දැන් මේ ඉස්සරහ බලාගෙන ඉන්නවනේ. ඔගොල්ලෝ නිකමට එක පොදු විදයක් දිහා බැලුවහම ඔයගොල්ලන්ට පොදු චිත්‍රයක් වෙනවනේ. එකක් අරමුණු නොවි ඔයගොල්ලන්ට පුළුවන් පොදු දැකීමෙන් මේ ඔක්කොම දකින්න. එකක් අරමුණු වෙන්නේ නැතුව. හැබැයි යම් වෙලාවක ඔයගොල්ලන්ගේ මනස එකක් සීමා කරගත්තොත් මොකද වෙන්නේ? ඒකට අනුව හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එකක් පිළිබඳව සීමා කරගන්න වෙලාවේදී එක රූපයක් විශේෂයෙන් ඔයගොල්ලෝ ඔතන ඉන්නකොට ඔයගොල්ලන්ගේ ඇහැට ඇවිල්ලා පැනලා නැහැනේ. මොකද වෙලා තියෙන්නේ? එක චිත්‍රයක් ඇහැට පේන තැනකදී ඔයගොල්ලෝගේ මනස සීමා කරගෙන තියෙනවා ඒක දෙයක් දකින්න විදිහටනේ. මම මෙතන වටාපිට කියලා දැන් මෙතන මේ රූපේ පේනකොටම ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ සමස්තයක් ඔක්කොම රූපේ ඔයගොල්ලෝගේ ඇහැට එක හා සමාන වූ වර්ණ සටහන් ඇවිල්ලා පතිත වෙනවා. හැබැයි වර්ණ සටහන පතිත වෙන තැනක ඔයගොල්ලෝ එක රූපයක් විතරක් දැන් මනසින් ඇසුරු කරනවා, මනසින් අරමුණු කරනවා. මේ වටාපිට කියලා ඔයගොල්ලන්ට දැන් ඒක පිළිබඳව හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා. රූපය ගැන කියනකොට අපි කියනවා රූපේ පරිත්තං, රූපේ පරිත්ත ධර්මය. ඇයි රූපේ පරිත්ත ධර්මයක් කියලා කියන්නේ? පරිත්තයි කියන්නේ කෙටි කියන එක. රූපේ තාමත් කෙටි. ඇයි? මනස සීමා සහිත කරගත්ත තැනක. ඒ කියන්නේ මනස යම් තැනකට සීමා කළාට පස්සේ තමයි ඒ රූපේ අපිට දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ, කල්පනා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන මොකක් පිළිබඳවද? මනසේ අන්තැනකට සීමා සහිත වුණා. හොඳට කල්පනා කරලා බලන්නකො. ඔයගොල්ලන්ට දැන් යම් දෙයක් පිළිබඳව මතක් කරන්න පුළුවන් නම් යම් රූපයක් පිළිබඳව ඔයගොල්ලෝ මේ විදිහටම දැකපු පොදු චිත්‍රයක එක දෙයක් ඇසුරු කරගෙන මනස පවත්වපු නිසානේ ඒක ගැන සිහි කරන්න පුළුවන් ගතිය තියෙන්නේ. දැන් මේ පේන චිත්‍රය තුලත් ඔයගොල්ලෝ කරන්නේ ඒ දේම තමයි. එක තැනකට මනස සීමා කරගත්තාම සීමා කරගත්ත දේ පිළිබඳව ඔයගොල්ලන්ට හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපේ ජීවිතේ අපි දැන් හිතන්න පුළුවන්කම තියෙන දේවල්, කාරණා, ස්ථාන මෙන්න මේ ආදී මේ සියල්ල දිහා අපි බලමු. මේ ආදී සියල්ල දිහා අපි බලමු. මේ ආදී සියල්ලම මොකක් නිසාද ඇවිල්ලා තියෙන්නේ? මනස යම්කිසි තැනකට සීමා වීම නිසා ඇවිල්ලා තියෙන දේ. මේකට කියන අපේ විඥානයේ රූපය ඇසුරු කරගෙන පවතිනවා කියන්නේ. විඥානයේ රූපය
ඇසුරු කරගෙන පවතිනවා. රූපය ඇසුරු කරනවා කියලා කියන්නේ ඔගොල්ලන්ට පේන පොදු චිත්‍රය තුළ ඔගොල්ලෝ යම් දෙයකට සීමා සහිත වෙලා තියෙනවා. යම් දෙයකට මනස සීමා කළාට පස්සේ ඔගොල්ලන්ට ඒ දේ ඇති බවට හම්බ වෙනවා. ඒ දේ පිළිබඳව හිතන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේ පිළිබඳව දැන් ඔගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඒ දේ ඇසුරු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක වටිනව නොවටිනව කියලා ඔගොල්ලෝ ඒ පිළිබඳව කල්පනා කරනවා. දැන් මේ වටිනකම නොවටිනකම ආවේ ඔගොල්ලන්ට ඇහැට ආපු අර පොදු චිත්‍රය තුළද? එහෙම නැත්නම් අර පොදු චිත්‍රය තුළ ඔගොල්ලෝ යම් එක තැනකට මනස සීමා කරගත්තා නම් එතනද? මනස සීමා කරගත්ත තැනක තමයි ඔගොල්ලන්ට ඒක ඇති වෙන්නේ. එහෙනම් ඔගොල්ලෝ හැමදාම වටිනකම් නොවටිනකම් දීලා කතා කරලා තියෙන්නේ ඇහැට පේන චිත්‍රය පිළිබඳවද? එහෙමත් නැත්නම් අර මනස සීමා වුණ තැනද? මනස සීමා වුණ තැන. එතකොට මනස සීමා වුණ තැනක නම් අපි වටිනකම් නොවටිනකම් දුන්නේ මනස රූපය සීමා කරගන්න gati අයින් වුණොත් මොකද වෙන්නේ? මනස යම් තැනකට සීමා වෙන gati අයින් වුණොත් ඔගොල්ලන්ට මේ පේන රූපේ පැත්තේ අල්ලගන්න දෙයක් හම්බෙන්නේ නැති තැනකටපත් වුණොත් දැන් හිතේ තියෙන gati ටික ඔගොල්ලන්ට පවත්වන්න බෑ රූපේ පැත්තේ රූපේ එක තැනකට සීමා වෙන්නේ නැති gati නිසා මේ පේන චිත්‍රය ඇතුළේ යම් යම් තැනක් ඔගොල්ලොන්ගේ මනස ඇසුරු කරගන්න පටන් ගත්තොත් ඒ පිළිබඳව දැන් ඔගොල්ලොන්ට හිතන්න කරන්න කල්පනා කරන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක ඔගොල්ලොන්ගේ මනස රූපේ සීමා කරගන්නේ නැති තැනකටපත් වුණොත් ඔගොල්ලොන්ට ඒ රූපේ පිළිබඳව කිසිම නිමිත් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔගොල්ලෝ රූපයෙන් මිදුන කෙනෙක් හැටියට කියන්න පුළුවන්කම තියෙනවා. ඇයි රූපයෙන් මිදුන කෙනෙක් කියලා කියන්නේ? සීමා නොවුණු මනසකින් රූපය ඇසුරු කරන නිසා. එතකොට යම් වෙලාවක ඔගොල්ලෝ සීමා වෙනවා නම් ඔගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මනස එතනට යොමු වෙනකොට, මනස එතනට සීමා වෙනකොට සිහියෙන් නුවණින් මේක කරන්න. එතනට මනස යොමු කරන දේ සිහි නුවණින්ම කරන්න පුළුවන්කම තියෙනවා. සිහි නුවණ නැති වුණොත් මොකද වෙන්නේ? එක් කෙනෙක් පුද්ගලයෙක් දෙයක් හැටියට නැවත ඇසුරු වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවම තමයි. එතකොට බාහිර රූපය අපිට ඒ විදිහට හම්බ වෙනවා නම් රූපය හම්බ වෙන තැනක පුද්ගලයෙක් ඉන්නවා කියන එක නිකම්ම හම්බ වෙනවා. දැන් මෙතන මම ඔයගොල්ලන්ට වටාපිට පෙන්නලා ඊට පස්සේ මේ ඉස්සරහින් තියෙන කෝප්පය මල්ටික පෙන්වුවාම ඔයගොල්ලන්ට දැන් මේ එකක් එකක් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට වටාපිට දැකපු ඔයගොල්ලෝ කෝප්පය දකිනවා, කෝප්පය දැකපු ඔයගොල්ලෝ මේසය දකිනවා, මේසය දැකපු ඔයගොල්ලෝ මල්ටික දකිනවා. දැන් මල්ටික දකිනකොට අවසාන වෙලාවේදී ඔගොල්ලන්ට මේ වටාපතේ ඉඳලම මේ දැකපු කෙනාව ඔතන ඉතුරු වෙනව නේද? වටාපත දැකපු මම තමයි කෝප්පේ දැක්කේ. කෝප්පේ දැකපු මම තමයි මේසේ දැක්කේ. මේසේ දැකපු මම තමයි මල්ටික දැක්කේ. මල්ටික දැකපු කෙනා ඒ මම තමයි සද්දේ අහන්නේ. ඒතර සද්දේට ප්‍රතිචාර දක්වන පැත්ත වෙනකොට අපිට අර ස්පර්ශ ආයතන පහේම අද්දකින් ටික ඔක්කොම එතනට එක තැනකට කොටු වෙලා තියෙනවා. ස්පර්ශ ආයතන පහේම අද්දකීම එක තැනකට කොටු වෙලා තියෙනවා. අන්න ඒක තමයි පංචන්නං ඉන්ද්‍රියානම් අවක්කන්ති හොන්ති කිව්වේ. පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙනවා කියන්නේ. අපි ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට බැස ගැනීම වෙනවා. මොකද ඒ පහේ අද්දකීම තුළ තමයි අපි ඊළඟට එන එක ඇසුරු කරන්නේ. ඒ කියන්නේ දැන් මේක උදාහරණයක් හැටියට මම ඔයගොල්ලන්ට පැහැදිලි කළොත් එහෙම යම් විදිහකින් හිතන්න කොහොම අතක් උස්සනවා කියලා. අතක් උස්සනකොට අපිට කවදාවත් අත උස්සනවා කියන ක්‍රියාවක් ඇහැට දකින්න බෑනේ. ඇහැට දකින්න පුළුවන් මොකක්ද? රූපයක්, එක චිත්‍රයක් විතරයි ඇහැට දකින්න පුළුවන්. ඇහැට කවදාවත් බෑ අත උස්සනවා කියන ක්‍රියාව දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක අපි කොටස් කළොත් හිතන්නක අවස්ථා 100කට අපි කඩනවා කියලා ෆොටෝ 100ක් ගහනවා. මේ ෆොටෝ 100 වේගෙන් යනකොට අපිට පේන අත උස්සනවා කියලා. දැන් මේ ෆොටෝ 100ේ කොයි ෆොටෝ එකේද ඇත්තටම අත උස්සන්නේ? පළවෙනි එකේද, දෙවෙනි එකේද, තුන්වෙනි එකේද, හතරවෙනි එකේද? ඔයගොල්ලන්ට එකක්වත් පෙන්වන්න පුළුවන්ද අත උස්සන ෆොටෝ එකද? එක ෆොටෝ එකකවත් ඔයගොල්ලන්ට අත උස්සනවා කියන එක පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එක ෆොටෝ එකකවත් අත උස්සනවා කියන ක්‍රියාව තිබෙන්නේ නෑ. ඇහැට පේන්නේ මේ බාහිර වස්තුවකට පතිත වෙලා එන වර්ණ රූපයක් නම්, ආලෝක සටහනක් නම්, ඒ වර්ණ සටහනක් පතිත වෙන තැනක ඒක චිත්‍රයක් විදිහට ආව මිසක ඒක කොයි වෙලාවකවත් අත උස්සන දෙයක් විදිහට ආවේ නැහැ.
හැබැයි අර චිත්‍රයක් විදිහට ඇස් හමුවට එන සතහනක අත්දැකීම ඒ වර්ණ සතහනේ අත්දැකීම අපි එකින් එකට රැස් කරගත්තොත් හිතන්නකො 50 වෙනි ෆොටෝ එක දකින්න වෙලාව වෙනකොට ඔගොල්ලෝ 50 වෙනි ෆොටෝ එකට ප්‍රතිචාර දක්වන්නේ ෆොටෝ 49 එක අත්දැකීම 50 වෙනි ෆොටෝ එකට ඔගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ 49 එක අත්දැකීම 49 එක අත්දැකීමක් 50 වෙනි ෆොටෝ එකේ තිබිලාවද නෑනේ 50 වෙනි ෆොටෝ එක අනාත්ම වර්ණ සටහනක් විදිහට මැස්සමුවට පතිත වුණ එක නෙවෙයි නේ ඒකත් අර විදිහටම පතිත අනාත්ම වර්ණ සටහනක් විදිහට ඒ මොහොතේදී ආපු එක උනේ එතකොට ඒ විදිහට අනාත්ම වර්ණ සටහනක් විදිහට ඇහැට ආපු එක පිළිබඳව මනසින් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද අපි මනසින් ප්‍රතිචාර දක්වන්නේ ඒක ඇති දෙයක් හැටියට කල්පනා කරගෙන අර 49 අවස්ථාවක එළිය තියනවා කියලා එකතු කරගත්ත අත්දැකීම තුළින් අපි අර 50 වෙනිකට ප්‍රතිචාරය දක්වනවා. එතකොට ඒ අවස්ථා 50ක අත උස්සපු කෙනා අපිට ඉන්නවා අත උස්සපු කෙනෙක් දකින අනිත් අයත් ඉන්නවා. අත උස්සපු කෙනත් ඉන්නවා අත උස්සපු කෙනාව දකින්න පුළුවන් අයත් මෙහි වෙලා ඒක තුල තියෙනවා. ඇයි? එකින් එකට එක අවස්ථාවෙන් අවස්ථාවට අපි මේ පුද්ගල බව රැස් කරගන්න නිසා අපිට එක අවස්ථාවකදී එක ධර්ම ටිකක් උපදින්නේ ධර්ම ටික කවදාවත් අත උස්සනවා කියන එක ගෙනාවේ නැහැ. ඒ වර්ණ සටහනක් විදිහට ඇහැට ආවා. ඇහැට ආවට පස්සේ ඒක දැනගන්න සිතක් ඉපදුනා. ඒ තුන් දෙනා ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අහුත්වා සම්භූතං උත්වාන භවිස්සති පෙර නොතිබීම හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා කියන්නේ. එතකොට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන එක නම් රූපේ ස්වභාවය 50 වෙනි එකට 49 එක රූපවල අත්දැකීම් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි 49 එක අත්දැකීම ආවේ කොහොමද? අපි හිතේ රැස් කරගත්ත ආශ්‍රව ටිකෙන් අර රූපේ පැත්තට නැඹුරු වෙන ගතිය නිසා තමයි යන්නේ. අන්නේ 49ක් ෆොටෝ 49ක වෙන අත්දැකීම වගේ අපි මේ ආයතන පහෙන් එක මොහොතක් තුල ගන්න කෝටි ගානක අත්දැකීම් අපි මොකද කරන්න මනස ඔක්කොම එකතු කරලා අරගන්න. අන්නේ එකතු කරලා ගැනීම නිසා තමයි අපිට මේ සජීවී ආත්ම භාවයක් නැතිනම් සජීවී ජීවත් වෙනවා කියන එකක අත්දැකීමක් ලැබිලා තියෙන්නේ. මෙන්න මේ සජීවීව ජීවත් වෙනවා කියලා අපිට දැනෙන මේ ලැබෙන අත්දැකීමට කියනවා අවිද්‍යා සංපස්සේ නිසා උපන්න දෙයක් කියලා. මේ අත්දැකීමට කියනවා අවිද්‍යා සංස්පර්ශයෙන් උපන්න දෙයක්. අවිද්‍යා සංස්පර්ශයෙන් උපන්න කියලා කියන්නේ අවිද්‍යාවෙන් ස්පර්ශ වුණාට පස්සේ තමයි ඒක ලැබිලා තියෙන්නේ. හැබැයි යථාර්ථයත් එක්ක අරගෙන බලන්න ගියොත් යථාර්ථයේ කල අරගෙන බලන්න ගියොත් අපිට හම්බෙන්නේ මොහොතින් මොහොත මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්ම ටිකක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒක එක දෙයක්වත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලික ආත්මයක් හැටියට ගන්න පුළුවන් එක දෙයක්වත් පෙන්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇහැ දන්නවද රූපය ඇහැට එනවා කියන? ඇහැ දන්නේ නැහැ. ඇහැට රූපයක් පතිත වෙනවා. එතකොට දන්නේ කවුද? හිත තමයි දැනගන්නේ රූපය ආපු බව. ඔය තුන් දෙනෙක් එකතු වෙපැයි අපිට පෙනීම කියන දේ සිද්ධ වෙන්නේ නේ. ඔකෙන් එකක්වත් නැත්තම් මේක පේන්නේ නැහැනේ. රූප නැත්තම් පේනවද දෙයක්? රූප නැත්තම් පේන්නේ නැහැ. ඇහැ නැත්තම් පේනවද? ඇහැ නැත්තම් ඒත් පේන්නේ නැහැ. එතකොට ඇහැට රූපේ ඇවිල්ලා එතන හිතක් ඉපදුනේ නැත්තම් පේනවද? හිතක් ඉපදුනේ නැත්තම් එහෙම පේන්නේ නැහැ. හිතක් උපදින්න මේ පැදයක් පේන්නනේ. පෙනුනා කියන සිද්ධිය සම්පූර්ණ වෙන්න අනිවාර්යෙන් හිතක් උපදින්න ඕන. නැත්තම් කොහොමද ඔබ පෙනුනා කියලා දන්නේ? පෙනුනා කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඔක කියන්න ගන්න උදාහරණය සාමාන්‍යයෙන් ළඟ පාත් තියෙන දෙයක්ම. එතකොට මේකේ තියෙන මල් ටිකක් ගන්නකො මේ කොළ පාට ලා කොළ පාට කා පාට වගේ තියෙනනේ. මම කියන්නේ සා ඔයගොල්ලෝ එක දිහා බලයි දැන්. ඔක ඔයගොල්ලෝ ඇත්තටම බලන්න නැතුව හිටියානම්. ඒ කියන්නේ ඇත්තටම ඔයගොල්ලොත් එක්ක මම ඔක කතා නොකර හිටියානම්. ඔයගොල්ලෝ මෙතනින් ගියාට පස්සේ කවදා හරි වෙන දවසක මම ඇහුවොත් ඔයගොල්ලෝ එදා මම බණ කියන්න ආපු දවසේ මේ සිතිබුණු මල් ටික අර තිබුණු මල් ටික දැක්කද කියලා ඔයගොල්ලෝ මොනවා කියයි? ඔයගොල්ලෝ දැක්කේ නැහැ කියන. ඇත්තටම ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? දැක්කා ඒ පිළිබඳව ඔයගොල්ලෝ සිතක් ඉපැද්දුවේ නැද්ද?
ඔහුල සිතක් කිපැත් වෙන්නේ. එහෙනම් දැනගන්නවා කියන එක සම්පූර්ණ වෙන්න ඇහැට රූපේ වැටීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳව සිතක් උපදින්නත් ඕනේ. සිතක් ඉපදුනහම තමයි අපිට ඒ පිළිබඳව දැනගත්තා කියන දේ සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්නේ දැන ගැනීම කියන දේත් එක්ක තමයි දැකීම සම්පූර්ණයි කියන්නේ. එතකොට දකිනවා කියන දේ සම්පූර්ණ කරන්න කරුණු කීයක් වුණාද? තුනයි. ඇහැ, රූපය, චක්කු විඥානය නැතිනම් සිත. මෙන්න මේ කරුණු තුනේ එකතුව තමයි අපිට පෙනීම කියන දේ සම්පූර්ණ කිරීම. එතකොට මේ පේන දේ අපි ඔය මල කියලා අපි ඔතනදී කතා කරාට ඇත්තටම පේන දේ කවදාවත් මලක්ුණේ නැහැ. ඇත්තටම පේන දේ චිත්‍රයක් විතරයි. ඒ චිත්‍රයක් විතරයි කියලා කියන්නේ. ඒක වර්ණ සතහන් මාත්‍රයක් විතරක් වෙන හින්දා. ඒක කවදාවත් ඕගොල්ලන්ට පෙනුනේ නැහැ. සත්වය පුද්ගලයෝ කියන එකක් විදිහට ඕගොල්ලන්ට පෙනුනේ වර්ණ සතහන් මාත්‍රයක් විතරක් වෙන විදිහට. වර්ණ සතහන් මාත්‍රයක් විතරක් වෙන විදිහට පෙනුණු තැනක ඕගොල්ලොන්ගේ මනස එක දෙයක් ඇසුරු කරගෙන පුද්ගල භවෙන් ඒක ඇසුරු කරනවා. එහෙම නෙමෙයි දෙන්නේ. මේ දැනුත් ඕගොල්ලන්ට මේ පැත්ත බලාගෙන ඉන්නකොට චිත්‍රයක් පේනකොට ඒ චිත්‍රය ඇතුලේ අර 49ක ෆොටෝ එකකින් 50ණියක ඇසුරු කරනවා වගේ ඕගොල්ලෝ දන්න ඔක්කොම සංකල්පනා ටික තුල නෙමෙයිද මේ සාමිනහසය කියලා අරමුණු කරන්නේ දැන්. ඕගොල්ලෝ දන්න ඔක්කොම සංකල්පනා ටික ඇතුලේ තමයි ඕගොල්ලෝ මේ සාමිනහසය කියන අරමුණ ගන්නෙ. ඇත්තටම ඇහැට පෙනිලා තියනවාද ඕගොල්ලන්ට එහෙම සාමිනහසය කියලා දෙයක්? ඔගොල්ලෝගේ ඇහැට මේ තියෙන හැම දෙයක්ම පෙනුන එක චිත්‍රයක් විදිහට ඒ චිත්‍රයේ විදිහට පේන තැනක ඔගොල්ලෝ එක තැනකට මනස සීමා කරගෙන අදහස් උපදන්න ගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් ඇසුරු වෙනවා. එතකොට ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු වෙනකොට මොකද වෙන්නේ? ඔගොල්ලෝ රැස් කරගෙන තියනවා නම් මෙන්න මේ සාමින්හංශය කියලා ඔගොල්ලන්ට අර ඔගොල්ලෝ දන්න විදිහට ඔගොල්ලන්ට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔගොල්ලෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනා දන්නේ එක සාමිනාසෙ නමක් පිළිබඳව නෙමෙයි 10 දිනකට තියෙන අත්දැකීම් වලින් සාමිනාසල 10 දිනක් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන එක තමයි කුසල විපාකත් වෙනස් වෙන්නේ. බුදු පූජාව තිබ්බොත් 10 දිනක් 10 දිනකට සිද්ධ වෙන්නේ ඒකානිසංසෙ නෙමෙයි ඉන්නේ. එකම දේ පූජා කරනවා කියන්නේ එකම දේ එකම වෙලාවෙ එකම විදිහට පූජා කළා 10 දිනකට සිද්ධ වෙන්නේ ආනිසංස 10ක්. මොකද 10 දිනක් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේලා 10 දිනකට. 10 දිනා දන්න බුදුරජාණන් වහන්සේලා වෙනස් ඉතින් කර්මයට පසුවෙන් වෙන්නේ කුසල හෝ අකුසල හෝ වේවා එකම න්‍යාය තමයි. එතකොට අපිට හැම වෙලාවකදීම දැන් අපි ඇසුරු කරන්නේ එතකොට පුද්ගලයෙක් කියන දේ නෙමෙයි චිත්‍රයක් ඇහැට පේන තැනක මනසෙක සීමා කරගෙන තියනකොට අර සීමා වුණ තැන අනුව තමයි අපි ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරලා උපාදානයන්ගෙන් ඇසුරු කරලා කර්ම කෙලෙස් රැස් කරගෙන තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ යම් කිසි වෙලාවක ඒ රූපය තුළ යම් තැනක් මනසෙන් සීමා කරගන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? නැති වුණොත් ඕගොල්ලන්ට කල්පනා කරන්න හිතන්න හිතට හැසිරෙන්න තැන් හම්බ වෙන්නේ නැහැ. යම් තැනක් මනස සීමා කරගත්තේ නැති වුණොත් සීමා කරගන්නේ නැති තැනක මේ මනසට ඇසුරු වෙන්න මේ විඥානයේ පවතින තැනක් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. හරියට මේ පොදුව පේන චිත්‍රය ඇතුලේ ඔයගොල්ලන්ට එහෙම තැනක් නැහැ වගේ. චිත්‍රය ඇතුලේ යම් තැනක් පිළිබඳව ඔයගොල්ලන්ට දැන් හිතනවා නම් හිතන්න පුළුවන්කම තියෙන්නේ මනස සීමා වෙච්ච තැනක් විතරමයි. හැබැයි චිත්‍රයක් විදිහට පේන තැනක ඔයගොල්ලන්ට ඒක ඇතුලේ හිතන්න දෙයක් නැත්තේ නෑ. යම් තැනක මනස සීමා වුණා නම් ඒ සීමා වෙන තැනක ඔයගොල්ලන්ට පුද්ගලයේ කෙනෙක් දෙයක් විදිහට ඒක පෙනිලා තියෙයි. ඒ පුද්ගලයෝ කෙනෙක් දෙයක් හැටියට පේන තැනක ඔගොල්ලන්ට වටිනකම් නොවටිනකම් පේන්න පටන් ගන්නවා. දැන් ඔගොල්ලෝගේ ලෝකය සම්පූර්ණයි, ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා. කොහෙන්ද ලෝකය නිර්මාණය කළේ? තමන්ගේ මනසින් ඇත්ත නොදන්නාකම නිසා අවිඥානියුතෝ ලෝකෝ කිවේක. පේන චිත්‍රයේ ඇතුලේ ලෝකේ කවදාවත් නැහැ. හැබැයි චිත්‍රේ නැති තැනක අපි මනසින් ඇති හැටියට ඒක කල්පනා කරගන්නවා. කෙනකෙනා විඳින්න කෙනකෙනාගේ ලෝකය මිසක පවතින ලෝකය කෙනකෙනා විඳින්න කෙනකෙනාගේ ලෝකේ කෙනකෙනා උපද්දගත්ත ලෝකේ. ඔගොල්ලෝ විඳින්නේ ඔගොල්ලන්ට ඇහැට පේන වර්ණ සතහන් වල අත්දැකීම. උපතින්ම කළු සුදු මට්ටමේ රූප දකින කෙනෙකුට එයාගේ ලෝකය කළු සුදු ලෝකයක්. එයාට නෑ මෙහෙම වර්ණ ලෝකයක් පිළිබඳව හැඟීමක්.
එතකොට කෙනකෙනා විඳලා තියෙන කෙනකෙනාගේ ආයතන මට්ටමින් ඇසුරු කරගත්ත දේවල් මිසක කොයි වෙලාවකවත් පවතින ලෝකයක් විඳීමක් එතන ඇත්තේ නැහැ. එතකොට ඒ පවතිනවා කියලා හිතනකම අපි හැම වෙලාවකදීම උපද්දගෙන තියෙන තමන්ගේ මනසේ අත්දැකීම් විදිහට. තමන්ගේ මනසේ අත්දැකීම තමයි තමන් හැම වෙලාවකදීම ගෝචර කරගන්නේ සහ විඳින්නේ. එතකොට මෙන්න මෙහෙම තමන්ගේ මනසේ අත්දැකීම නම් ගෝචර කරගන්නේ ඒක නම් විඳින්නේ අපි සැප දුක් විඳින්නේ කොහෙන්ද? බාහිරින්ද? තමන්ගේ මනස පැත්තෙන්. තමන්ගේ මනස පැත්තෙන් තමයි අපි ලෝකේ සැප දුක කියන දේවල් විඳින්න ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි ඒකේ අත්දැකීම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික පැත්තේ දකින මෝඩකම නිසා අපිට පේනවා දුක එන්නේත් ලෝකෙන් සැප එන්නේත් ලෝකෙන්. ඉතින් ලෝකෙ වෙනස් කරලා සැප ගබන්න දුක ඉවත් කරන්නත් අපි උත්සාහවත් වෙනවා. ඉපදෙනකන් ඉපදුන දවසේ ඉඳලා මැරෙනකන් ඒක බලනවා. හැබැයි පුළුවන් දෙයක කරන්න කවදාවත් පුළුවන් කමක් නැත්තේ. දැන් ඔගොල්ලෝ යම් ගමනක් යන්න ගියොත් කවදා හරි ওই යන ගමනේ ඉස්සරහක් තියෙන පැනේ ගමන ගිහිල්ලා තියෙන ටික දුර. දැන් හිතන්නකෝ මෙතන එක එක වයස් පරතර වල ඉන්නවනේ. දැන් ඔතන ඉන්න අපි හිතමුකෝ වයසකම කෙනා ඉන්න තරණ මට්ටමේම කෙනායි කියලා. එතකොට ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් තරණ කෙනාට වැඩිය වයසකම කෙනා දැන් ජීවිතේ ඒගොල්ලෝ සැප කියන ඉලක්කය ඔක්කොම ලං කරගෙන බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න තැනට ලං වෙලා තියෙනවා. නැත්තම් ඒ තැනදී අදහස් ආකල්ප කැමැත්ත වෙනස් වෙලා ඒ විදිහටම නමුත් කැමැත්ත ඉතුරු වෙලා ප්‍රශ්න ගැටලු තව විදිහකින් ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න ගැටලු තවත් ඉතුරු වෙලා තියෙනවා. තවත් කරන්න දේවල් තියෙනවා. ඒ පැත්තේ සීමාවක් ඇත්තේ නෑ. හැමදාම ලෝකෙ ජීවත් වෙන මට්ටම මේක තමයි. එතකොට හරියට මේක අපිට සාක්ෂාත් කරලා ඉවර කරන්න පුළුවන් නම් මේ සැනසීම ලබන හොයාගෙන යන පැත්ත තරුණ කෙනාට වැඩිය වයසට යන කෙනා ටිකක් හරියට ඉස්සරහට ගිහිල්ලා දැන් ලබාගෙන තියෙන පැදේවල් එහෙම ලැබෙන්නේ නැහැ. ඇයි ලැබෙන්නේ නැත්තේ? අපිට ඒ පැත්තේ එහෙම සැනසීම ලබන්න පුළුවන් තැන නැති නිසා. අපිට හැම වෙලාවකදීම ඒ පැත්තේ තියෙනවා කියලා හිතුණට ඇත්තටම අපි ඒ පැත්තේ තියෙන බව උපද්දගෙන මෙහෙන් විඳින එක තමයි කරලා තියෙන්නේ. තමන් තමන්ගේ මනසේ අත්දැකීමම හැමදාම විඳිනවා. හැබැයි අපි අත්දැකීමේ මනසේ අත්දැකීම විඳින අපි ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට හැමදාම දානවා. මේ මෝඩකම තමයි අපි හැමදම කරන්නේ. එතකොට අපිට කැමැත්තේ නානත්වයේ මිසක පොඩි කාලේ ඉඳලා අපි වැඩිහිටියෙක් වුණා කියන එකේ වෙන දෙයක් වෙලා නැහැ. එහෙමනේ පොඩි කාලේ සෙල්ලම් බඩු වලට කැමති වුණ මනසම දැන් ඕගොල්ලොන්ගේ ওই මට්ටමේදී වෙන වෙන දේවල් වලට කැමැත්ත උපදিলা තියෙන එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික පැත්තේ පේන එක. එතකොට පොඩි කෙනාගේ මනස ඒ විදිහටම නෙමෙයිද දැන් වැඩිහිටියෙක් වුණත් ඕගොල්ලොන්ගේ තියෙන්නේ. ඒ මනසම තමයි ඊට වඩා වෙනසක් වෙලා නැහැ. එතකොට මේ එකම මනස කර්ම කෙලස් ටිකකින් එනවා. කර්ම කෙලස් ටිකක් රැස් කරගෙන යනවා කියන තැනක තමයි හැමෝම ජීවත් වෙන්නේ. අන්න එහෙම ජීවත් වෙන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක යථාර්ථය නෙමෙයි. ඔගොල්ලෝ යථාර්ථය හැටියට තේරුම් ගන්න කොයි වෙලාවකවත් ස්පර්ශ ආයතන හය අත්දැකීම පැත්තට මනස යොමු නොකර ඉන්න කියලා. ස්පර්ශ ආයතන හය පැත්තට මනස යොමු කළොත් මනසේ අත්දැකීමේ ස්පර්ශ ආයතන හය පැත්තෙන් පේනවා. ඇස කනනාසය දිව ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හය පැත්තෙන් මනසේ අත්දැකීම පේනවා. මනසේ අත්දැකීම පේනකොට ඔගලොන්ට ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක්ව දකින්න පුළුවන්. ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් ඇත්තටම දකින්න පුළුවන්ද? ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් කවදාවත් දකින්න බෑ. ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් කවදාවත් දකින්න බෑ. එතකොට කවදාවත් දකින්න බැරි වුණාට අපි මනසින් ඇසුරු කරනනේ ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක්ව. ඇහැට පේන්නේ ගොඩක් කල් ඉඳලා දන්න බව රූපෙ තිබිලා එන දෙයක් නෙමෙයි. ඒක වර්ණ සතහන්ට අයිති දෙයක් නෙමෙයි ගොඩක් කල් ඉඳලා එන දෙය කියන එක. ඒක අයිති කොහෙටද? ඒක මනසට අයිති දෙයක්. එතකොට මනසේ විඥානයේ අත්දැකීම රූපේ පැත්තට දාපු ගමන් අර ෆොටෝ 49 අත්දැකීම 50 එකේ පේනවා වගේ අපිට පේනවා ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් කියලා. ওই විදිහට තමයි ඔයගොල්ලෝ කැමති අය හම්බෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ඔයගොල්ලෝ අකමැති අය හම්බෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ඔයගොල්ලෝ කැමති දේවල් හම්බෙලා තියෙන්නේ. එතකොට කැමති දේවල්, කැමති අය, අකමැති අය ඔයගොල්ලන්ට ලෝකෙ තුල හම්බෙලා තියෙන්නේ ඒවා භෞතිකව ඔයගොල්ලන්ට හම්බෙන දේවල් විදිහට නෙමෙයි. ඔයගොල්ලෝ විඥානයේ අත්දැකීමේ දේවල් වලින් දාලා ඒ දේවල් වලට දාලා බලන ගතිය නිසා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මෙන්න මේ විඥානයේ අත්දැකීම
බාහිරට දාලා බලන ඔය ගතිය අයින් කරගන්න කියලා. බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකට දාලා බලන ඔන්න ඔය ගතිය අයින් කරගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. අර කුම්මෝපම සූත්‍රයේදී දේශනා කරන්නේ කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝධම් වික්ක මනෝවිතක්කේ. ඉබ්බ තමන්ගේ කටුවස්සට අවයව ටික දාලා අකුල ගන්නවා වගේ මොකද කරන්න කියන්නේ අපිට? මේ මනෝ විතර්ක ටික අකුලෝ ගන්න කියන්නේ. ඒ කියන්නේ එක දවසක් ඔක කතාවක ඉන්නේ උපමා කතාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඉබ්බෙක් ගමනක් යනකොට දකින්න නරියෙක් එනවා නරියක් දකින්න ඉබ්බව නරියා කල්පනා කරනවා අද නම් ඉබ්බව අල්ලගෙන කොහොම හරි කනවම තමයි කියන්නේ. කෑල්ලක් හරි එළියට දැම්මොත් අතක් අකුලක් හරි කඩාගෙන කනවමයි කියලා කල්පනා කරනවා. ඉබ්බ කල්පනා කරනවා අද නරියා හිතාගෙන ඇති මාව කන්න මම කටුවස්සටම වෙලා රිංගලා ඉන්නවා කියලා. ඉබ්බ මොකද කරන්නේ? ඔක්කොම අවයව ටික කකුලස්ස කටුවස්සට දාගෙන දැන් කටුවස්සට වෙලා ඉන්නවා එල්ලෙන්නේවත් නැත. නරියා මොකද කරන්නේ? ඉබ්බ දැන් දායි එකක් එළියට ඔලුවක් හරි දායි කියලා බලාගෙන ඉන්නවා. ඉබ්බ නෙමෙයි එකක්වත් දාන්නේ බලන් ඉඳලා ඇති වුණාට පස්සේ යනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ උපමා කතාවක් දේශනා කරන්න මේකෙදී කියනවා මහන්නේ නරියා වගේ තමයි මාරයා. මාරයා කියලා කියන්නේ මේ හිතේ උපදින කෙලෙස් ආදී ධර්ම. එතකොට අපිට ඉබ්බ වගේ කියලා කිව්වේ මනස පවත්වන ධර්මයේ තුල හැසිරෙන කෙනාට ඉන්න කියපු විදිහ. මොකද කිව්වේ ඉබ්බ තමන්ගේ කටුවස්සට අවයව ටික අකුල ගත්තා වගේ සමෝධම් වික්ක මනෝවිතක්කේ ධර්මයේ හැසිරෙන කෙනාට කියනවා මනෝවිතර්ක ටික අකුලෝ ගන්න කියලා. මනෝවිතර්ක කියලා කියන්නේ අපි ඔය දැනගන්න දේවල් ටික නිමිති ටික අපි යම් කිසි දෙයක් දැන් දන්නවා නම් ඒ දන්න නිමිති වලට කියනවා මනෝවිතර්ක කියලා. ඇයි ඔය මනෝවිතර්ක කියන්නේ? ඔගොල්ලෝ කවදාවත් තියෙන දේ නෙමෙයි මතක් කරන්නේ, ඔගොල්ලෝ රැස් කරගත්ත දේ නෙමෙයි මතක් කරන්නේ. රුවන්වැලිසෑය කියලා මතක් කළොත් ඔගොල්ලෝ මතක් කරන්නේ තියෙන රුවන්වැලිසෑයද? එහෙම නැත්නම් ඔගොල්ලෝ මනසින්ම උපදගත් සටහනක්ද? මනසින් උපදගත් සටහනක්. ඔගොල්ලන්ට හිතෙනවා නම් ඔගොල්ලෝ දැන් හිතන්නේ රුවන්වැලිසෑය ගැන කියලා. ඔගොල්ලෝ කියන්නේ එතෙන්ට වහිනවද, පායනවද, මිනිස්සු ඉන්නවද නැද්ද කියන්න පුළන්ද? ඔගොල්ලන්ට ඒක කියන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඔගොල්ලෝ මතක් කරන්නේ යම් වෙලාවක දැකපු රූප නිමිත්තක් ගැන දැන් මෙහෙය කිරීමක් මිසක ඔගොල්ලන්ට රුවන්වැලිසෑය කියලා එතන තියෙන දෙයක් ගැන මෙනෙහි කරන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. ආපහු යනකොට ඔගොල්ලන්ට පේන තියෙන රුවන්වැලිසෑයද අලුතෙන් ඇහැට එන චිත්‍රයක්ද? අලුතෙන් ඇහැට එන වර්ණ සටහනක් තමයි පේන්නේ. හැබැයි අපි හිතනවා කලින් තිබු රුවන්වැලිසෑය තාම තියෙනවා කියලා. අපිට ඒ නිසා දැන් හැමදාම රුවන්වැලිසෑය අසුරු කරන්න පුළුවන්. ඇත්තටම තියෙන රුවන්වැලිසෑය අසුරු කරපු කවුරුත් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඇයි? එක මොහොතක දැකපු රූපය ආපහු උපදින්නේ නැත්තම් කොහොමද ඔයගොල්ලෝ තියෙන රුවන්වැලිසෑයක් ආපහු ගිහිල්ලා දකින්නේ? එක මොහොතක හටගත්ත ධර්මයක් ආයෙ උපදින බවක නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අහුත්වා සම්භූතං හොත්වා නභවිස්සති කියන. පෙර නොතිබී උපදිනවා, ඉතුරු නැතුව ඒක නැති වෙලා යනවා. එහෙනම් රූපය කියන එක පෙර නොතිබී හටගත්තා නම් ඉතුරු නැතුව ඒක නැති වෙලා ගියා නම් ඔයගොල්ලෝ කොහොමද කලින් තිබුණු රුවන්වැලිසෑය ආපහු දකින්නේ? කවදාවත් ඒක දකින්න පුළුවන් කමක් නැහැ. ඔයගොල්ලෝ ආපු ගෙදරට ආපහු යන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ආපු ගෙදරට යනවා කියන තැනකට ඔයගොල්ලෝ දැන් මනසින් සිහිපත් වෙනකොට ගෙදර එහෙ තියෙන එක කියලා ඇසුරු වෙනවා නම් ඔයගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත වෙලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ මනස උපද්දන තැනම උපද්දන රූප නිමිත්තට බාහිර චිත්‍රයට ඇත්තේ හම්බ වෙන්නේ නැති වුණොත් පිහිටා සිටින්න තැනක් නැති වුණොත් ඔයගොල්ලන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. මනසේ ඔයගොල්ලෝ දැනගන්න දේ චිත්‍රයට ඇත්තේ හම්බ වෙන්නේ නැති වුණොත් ඔයගොල්ලෝ දැන ගැනීම කියන දේ සිද්ධ කරගෙන තියනවා. හැබැයි ඒක චිත්‍රයේ පැත්තේ හම්බ වෙන්නේ නැහැ. ඔගොල්ලන්ට දැන් ඔය සිහි කරන gedara ගැන ඔගොල්ලන්ට gedara සිහි කරනවා කියන රූප දැකපු අනිත්‍ය වුණ රූප නිමිත්තක්ම දැනට සිහි කරනවා කියන තැනක නුවණකුත් තියෙනවා. ඔගොල්ලෝ එතෙන්ට යනකොට ඇස් සමුවට එන රූපය අනාත්ම වූ රූපයක් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණකුත් තියෙනවා. මේ දෙකම එකතු කරගත්ත තියෙන ගෙදර කියන හැඟීමක් ඔගොල්ලොන්ට නැහැ. ඇයි තියෙන ගෙදර කියලා හැඟීමක් නැත්තේ? ඔගොල්ලෝ මනස තුල තියෙන අත්දැකීම බාහිර රූපයට දාලා බලන්නේ නැති ගතිය නිසා. මනසේ අත්දැකීම බාහිර රූපයට පැත්තේ දකින කමකට යන්නේ නැති කම නිසා.
එහෙනම් අපිට බාහිර රූපයකට ඒකේ මානසික අත්දැකීම දාලා බලන ගතියට අපි යන්නේ නැති වෙන එක අපේ ජීවිතය තුළ අපි කතා කරාට දර්ශනයක් හැටියට ඔහොම කතා කළාට අපි කොහොමද ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතයකට එකතු කරගන්නේ ඒක බොහොම සූක්ෂම සිද්ධියක් නේ දැන් මම කියවනේ එක මොහොතක් යනකොට මේ සජීවීව අපිට ලෝකය හම්බෙනවා කියන තැනක කෝටි ගණනක් කොහොම අවස්ථා හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි එතකොට එහෙම තැනක අපි මේ ලෝකේ යථාර්ථය ගැන කතා කරන එක අපි කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගික දෙයක් විදිහට අපේ අත්දැකීමක් විදිහට අපි ඇති කරගන්නේ අපි ඒක ඇති කර ගැනීම සඳහා අපිට ඒකට අනුපූර්ව ක්‍රමවේදයක් තියෙනවා අනුපූර්ව ක්‍රමවේදයට අනුව අපි මනස භාවිත කිරීම කරන්නට ඕනේ එහෙම නැතුව අපිට ඒක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පළවෙනි දේ තමයි අද අවිද්‍යාව සහිතව යන අපේ මනසේ වේගවත් බව වැඩි අවිද්‍යාව සහිත මනසේ අපේ ක්‍රියාත්මක වෙනකොට ඒකේ වේගවත් බව වැඩි අන්නේ වැඩි බව නිසා අපිට මොකද වෙන්නේ මේක ගොඩාක් වේගෙන් වෙනවා කියලා අපිට තේරෙනවන්නේ ඇති බවට හම් වෙනවා කියන ගතිය ගොඩක් වේගෙන් තේරෙනවා කියන්නේ පැයට 70 100 ක විතර වේගෙන් යනකොට වාහනයක් අපි එක තැන නම් ඉන්නේ අපිට පුළුවන් ද මේ වාහනේ ඇතුලේ ඉන්න අයව දකින්න හරි වාහනේ ඇතුලේ ඉන්න අයත් එක්ක කතා කරන්න හරි මොනවා හරි ගනුදෙනුවක් කරන්න පුළුවන් ද මේක කරන්න බෑ එහෙනම් අපිට මොනක මොකක් කරන්න සිද්ධ වෙනවද වාහනේ ගමන බාල කරන්න ඕනේ ඊට පස්සේ තව පැත්තකින් මේ වාහනේ නතර වෙනවා කියන එකක් නේ අපිට සිද්ධ වෙනවා ওই වාහනේ යන වේගයට සමාන වේගවත් විදිහට අපි එක තැනක ඉන්නේ නැතුව අපිටත් යන්න සිද්ධ වෙනවා අනේ විදිහට අපි වාහනේ අර වාහනේ ගමනක් බාල කරන්න පුළුවන් ක්‍රමයක බාල කරලා අපිත් ඒ වාහනේ යන වේගවත් බවට සමාන කරගත්තාම දැන් අපිට ඇතුළේ ඉන්න අය දිහා බලන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන් ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අන්න ওই විදිහට තමයි අපි මේ මනස භාවිත කිරීම සිද්ධ කරගත යුතු වෙන්නේ අපේ මනස ස්වභාවයෙන්ම බාහිර අරමුණු වල වේගවත්ව විසිරිලා තියෙන හින්දා දැන් අපිට අවශ්‍ය වෙන මොකක් කරන්න එක තැනකට හිත ගන්න ඕනේ අන්න අපිට භාවනාව අවශ්‍යයි අපි භාවනා කරන්නේ මොකක් කරන්නද මනස සංවර කරගන්න එක තැනකට අපේ මනස පත් කරගන්න තමයි අපි මේ භාවනාව සිද්ධ කරන්නේ එතකොට එක තැනකට අපේ මනස පත් කරගන්නවා වගේම දැන් අපිට සිද්ධ වෙනවා අර හිත යන වේගවත් බවකට සමාන කරන්න අපේ මනස වේගයක් නේ අන්න ඒකට අපි පුරුදු කරන්නට ඕනේ සිහිය සහ නුවණ කියන මේ අංග දෙක සිහිය සහ නුවණ සති සම්පජඤ්ඤය කියලා කියනවා සිහිය සහ නුවණ අපිට පුරුදු කරන්න පුළුවන් වෙනකොට එදිනෙදා පැවැත්ම ඇතුලේ අපිට මේ කියන ඔක්කොම එක තැනකට එකතු වෙලා ප්‍රතිපදාවක් විදිහට දැන් අපේ ජීවිතේ පවත්වන්න පුළුවන් මට්ටමකට එදෙනවා කොහොමද සිහිය පවත්වන්නේ ඔගලොන්ට සිහිය පවත්වනකොට ඒ ඒ තැනට අනුගත වූ වර්තමානයේ තුල පවතින සිහියක් තියාගන්න වෙනවා නුවණ පවත්වනවා කියන තැනදී අපිට ඔබේ ගොඩක් ප්‍රභේදගතව කතා කරන්න පුළුවන් හැබැයි මේ කාලේ නෙමෙයි ඒකට අපි ඔකේ නුවණ පැවැත්වීම ගැන කතා කළොත් මේ කතා කරන විපස්සනා ඥානය අපිට එදිනෙදා ජීවිතය තුළ අපිට භාවිත කරන්න දැන් සිද්ධ වෙනවා සිහිය තමයි ওই නුවණ ඇදගෙන යන්නේ සිහිය නැති වුණොත් මොකද වෙන්නේ ඔගොල්ලෝ මේ අද බණ ටික අහලා මේ වෙලාවේ තේරුම් අරගෙන යනවා ඊළඟ දවසේ ආයෙ බණක් අහනකොට තමයි ඒක තේරෙන්නේ ආයෙ මතක් වෙන්නේ සිහිය නැති වුණොත් ඒක තමයි වෙන්නේ හැබැයි සිහිය තිබුණොත් ඔයගොල්ලන්ට අරමුණු වල ඇත්ත පෙන්වලා දෙන්න පටන් ගන්න. ඒ හින්දා ඔයගොල්ලෝ නිරන්තරයෙන්ම මනස පවත්වන්න උත්සාහවත් වෙන්න කොහොමද මේක පවතින්නේ කියන එක ගැන. ඒ කියන්නේ අපි කොහොමද සිහිය පවත්වන්නේ කියන එක ගැන ඔයගොල්ලෝ නිරන්තරයෙන්ම ඔයගොල්ලන්ගේ මනස පවත්වන්න උත්සාහවත් වෙන්න. එතකොට සිහිය සහ නුවණ පවත්වන එක ගැන උත්සාහවත් වෙනකොට අපි අර කතා කරපු දර්ශනයක් තියෙනවනේ දැන්. අන්නේ කතා කරපු දර්ශනය ඔගොල්ලෝගේ ප්‍රායෝගික ජීවිතය තුළ ප්‍රායෝගික දෙයක් විදිහට අත්විඳින තැනට ඒ මනසපත් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ හොඳට බලන්නකෝ අපි පොදුව බලාගෙන ඉන්නකොට අපේ මනස දෙයක් නිස්සෘත කරගන්නේ නැති වුණොත් අපිට ඒ පිළිබඳව හිතන්න කියන්න කරන්න පුළුවන් කම ඇවිල්ලා නැහැ. යමක් අපේ මනස නිස්සෘත කරගත්තොත් අන්න හිතන්න කියන්න පුළුවන් කම අපිට ඇවිල්ලා තියෙනවා. ඔගොල්ලෝ එක මොහොතකට අන්න ඒ බව අත්විඳින්න පටන් ගන්න. මනස එක දෙයක් නිස්සෘත කරගෙන නේද හිතන්න කියන්නේ කරන්න කියන එක පිළිබඳව දැනගෙන ඒක කරන්න පටන් ගන්න.
ඔගලොන්ට හිත තියන්න වෙනවා එක තැනකට ඒ තමයි ඇහැට පේන රූප නිමිත්ත හෝ සද්ද නිමිත්ත ආදී ඒ පොදු චිත්‍රයේ පිළිබඳව. එතකොට පොදු දේ පිළිබඳව පොදු මනසක පවතින තැනක අපි මනස සීමා කරගත්ත දෙයක් පිළිබඳව නේද ඇසුරු වෙන්නේ කියලා ඇසුරු වෙන දැනට අර සිහිය නුවණ පවත්තන්න උත්සාහවත් වෙන්නේ. එතකොට අපිට බොහොම ඒක ප්‍රකට ලෙස දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ මේ මොහොතේදී ඔයගොල්ලෝ මොහොතකට හිත තියන්න උත්සාහවත් වෙන්නකෝ. මේ පේන චිත් මේ පේන රූපේ දිහා ඔයගොල්ලොන්ට පුළුවන් එක දෙයක් දිහා බලනවා කියන එක නොකොට ඔයගොල්ලොන්ට පුළුවන් මේ පොදුව මේ දේ දිහා මෙහෙම බලාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ පොදුව පේන තැනක ඔයගොල්ලොන්ට කිසිම අවස්ථාවක මේ පොදුවේ පේන කිසිම දෙයක් පිළිබඳව ඔයගොල්ලොන්ට ඇත්තේ නැහැනේ මේ මේ අහවල් දෙය කියන එකක් නේ. මෙන්න මේ දෙයයි කියලා ඔයගොල්ලොන්ට නිමිත්තක් තියෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? මේ පොදු දෙයට සීමා වෙච්ච මනසක් සීමා වෙලා තියෙන මේ පොදු චිත්‍රය ඇතුලේ දැන් බාහිර මේ පරිසරයේ වටේට කොච්චර දේවල් තිබුණත් ඔයගොල්ලොන්ගේ මනස සීමා කරගන්න දෙයට අනුව තමයි ඔයගොල්ලොන්ට හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන. හැබැයි ඔක්කොම ඔයගොල්ලෝ මේ චක්කු ප්‍රසාදයට පතිත වෙන එක වෙලා තියෙනවනේ. ප්‍රසාදයට පතිත වුණාට ඔයගොල්ලොන්ගේ මනස සීමා කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ටික තුළ විතරයි. එතකොට දැන් අපිට බලන්න පුළුවන්කම අපි නිකන් අලු මට්ටමටම ඇවිල්ලා කතා කළොත් එහෙම දැන් බලන්න මේ ප්‍රසාද රූප දැන් S2 කේ ප්‍රසාද රූප ඇති වෙනවා නම් ඒ S2 කේ ප්‍රසාද රූප ඇති වෙනකොට මේ ඇහැටත් එක සමානව පේන ටික අපිට වැඩිපුර පේනවා කියලා අපි කියනවා නේ. එක ඇහැකට විතරක් හසු වෙන ප්‍රමාණය එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අපි කියනවා එච්චර පෙනීම නැහැ කියලා. එතකොට ওই පේනවා කියන සීමාව ඇතුලේ ඒ පොදු සීමාව ඇතුලේ අපි කොච්චර පොඩි ප්‍රමාණයක්ද ඒකෙන් ඇසුරු කරන්නේ? මනස සීමා කරගන්න ඒ පේනවා කියන එක ඇතුලේ කොච්චර වර්ණ රූප ඇහැට එනවද? ඒ වර්ණ රූප ඇතුලේ අපි කොච්චර පොඩි තැනකට අපේ මනස යොමු කරලාද ඒ පිළිබඳව හිතන්න? මේ දෙයක් මේ මේසයක් මේ පුද්ගලයෙක් මේ කෙනෙක් කියලා ඒ හිතනකම සම්පූර්ණව මනසේ අධ්‍යක්ෂින්. ඒකට කියනවා අපි පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා කියලා. පංචපාදානස්කන්ධය පරිහරණය කරනවා කියන මට්ටමේදී අපේ මනස හැම වෙලාවකදීම අනිවාර්යෙන් මේකට සීමා වෙලා තියෙන තැනක්. රූපයට හෝ වේදනාවට හෝ සංඥාවට සංස්කාරයට සීමා වෙච්ච තැනක් තමයි අපි පංචපාදානස්කන්ධය උපද්ද ගන්න මට්ටමක තියෙන්නේ. ඇහැ රූපය කියනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටිකෙන් එකකට සීමා වෙනවා. එහෙම නැතිනම් ඒ ටික නිසා තියෙන වේදනාවකට සීමා වෙනවා. එහෙම නැතිනම් සංඥාවකට හඳුනගන්න විදිහකට සීමා වෙලා එක්ක හිතන කමකට සීමා වෙලා එතකොට විඥානයේ අත්දැකීම මේ එක තැනකට සීමා වෙලා අන්න ඒක ඔයගොල්ලෝගේ ජීවිතේ ප්‍රායෝගිකව ඔයගොල්ලෝ මොහොතකට භාවනාවක් විදිහට අත්දකින්න පුරුදු වෙන්න පොදුවේ බලාගෙන ඉඳලා එක තැනක් මනස සීමා කරනකොට ඒක ගැන හිතන්න කියන්න පුළුවන් විදිහ ඇති වෙන විදිහ ගැන නුවණ දකිමින් ඒක සිද්ධ වෙන විදිහ ගැන ඔයගොල්ලෝ බලන්න පටන් ගන්න ඔගලන්ට ඒකෙන් ගොඩාක් විශාල නුවණක් ඇති කරගන්න පුළුවන්. අපි කොච්චර වේගවත් මනස එක එක තැනට සීමා කර කරද මේ නිමිති උපද ගන්න කියලා. එතකොට අපිට පෙනේ අපි මේ තියෙන චිත්‍රය ගැන අපි දකින දේ ගැන හිතනව නෙමෙයි අපිට මනසෙන් යම් දෙයක් සීමා කරගත්තාම තමයි හිතන්න කියන්න කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියලා. එතකොට ඒ මනසේ එහෙම ලැබෙන අත්දැකීම ඒක රූපේ තියෙන දේ කියලා බාහිරට දාලා බලන ගතිය අයින් කරගන්න. මනසේ අත්දැකීම ඒගොල්ලෝ ඒක දැනගන්න දෙයක් හැටියට මේ නුවණ තියාගත්තොත් ඔගලොන්ට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ එළියේ තියෙන දේවල් පරිහරණය කරනවා කියන තැනක මෝඩකමකින් ලෝකෙ ඇසුරු කරන්න. මේක කියන්නේ බය වෙන්න එපා ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා මොකක්වත් මතක නැහැ කියන එක නෙමෙයි. මතකයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා. ඔගලොන් හිතන එකේ දැනගන්න එකේ බාහිර තියනවා කියලා හිතන කමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඇත්තටම දැනගන්න මේ වෙලාවේ කල්පනා කරන්නේ තියෙන ගෙතරක් ගැන නෙමෙයි. අර දැකපු රූප නිමිත්ත පිළිබඳව තමන්ගෙම මනසෙ ඇති කරගන්න දෙයක් නේ ඔයගොල්ලන්ට තියෙන්නේ නේ. මනසින්ම ඇසුරු කරන නිමිත්තක් තියෙන්නේ. එතකොට ඒ රූප නිමිත්ත ඔයගොල්ලෝ මනස සීමාවේ සීමා කරගත්ත තැනක තමයි ඔයගොල්ලෝ දැන් මේ ගේ කියලා ඔයගොල්ලෝ මනස මේ දැනුත් ඇසුරු කරන්නේ. ඒ බඳු තැනක අනාත්ම චිත්‍රයක් පෙනුණු තැනක ඇහැට ඔගොල්ලෝ සීමා කරගත්ත මානසික අත්දැකීම තමයි ඔගොල්ලන්ට gedara කියලා හම්බෙන තැනක ඔගොල්ලන්ට හම්බ වෙන්නේ. හැබැයි එහෙම අත්දැකීමක් හම්බෙන තැනක අපි ඒක බාහිර තියනවා කියලා නේද දන්නේ?
අපේ මනස පිළිබඳවම තියෙන අත්දැකීමක් කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මොකද්ද? ඒක බාහිර තියෙන දෙයමයි කියලා. තියෙන ලෝකෙ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අපිට ඒක බලන්න අපහු යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඕක අපි දැනගන්නකොට දැනගන්න දෙයක් හැටියටත් නුවන් තිබිලා නම් මනස සීමා වෙච්ච තැනක තිබුණු රූපයම දැන් මනසින් අරමුණු කරනවා කියන එක ගැන නුවණ නම් ඒක එහෙ තියෙන්නේ නැහැ කියන තැනට දන්නවනේ. අපිට කවදාවත් අපි තියෙන gedara බලන්න යනවා කියන කේ දෙනවා. තියෙන gedara බලන්න යනවා කියන කේ දෙන්නේ නැහැ කවදාවත්. ඒක කොයි වෙලාවකවත් එදෙන දෙයක් නෙමෙයි. එතකොට අපිට තියෙන gedara බලන්න යන්නේ නැත්තම් එහෙ gedara කොච්චර කැඩිලා බිඳිලා ගියත් ඕගොල්ලන්ට ඒ gedara නිසා දුක එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඕගොල්ලෝ ඒ දුකෙන් මිදිලා. එතකොට ඕගොල්ලන්ට පේන රූපේ පුද්ගලයෙක් නෙමෙයි නම් ඔගොල්ලෝ දැන් ඒ පුද්ගලයා පිළිබඳව ඔගොල්ලෝ යම් කිසි විදිහකින් හිතනවා නම් ඒක දැනගැනීම මාත්‍රයක් විතරයි කියන තැනට නුවණ නම් ඒක එළිය සතර මහා ධාතු පැත්තෙන් දකින්න කම නැත්තම් ඒ පුද්ගල පැත්ත ධාතු වෙනස් වුණා කියලා ඔගොල්ලන්ට පුද්ගලයා වෙනස් වුණා ලෙඩ වුණා කියන දුකෙයිද? ඒකෙන්න හේතුවක් ඇත්තේ නැහැ. ඇයි ඒ මොඩකම අයින් කරලා තියෙන නිසා? ඒ නිසා මේක තාම ගැඹුරුයි සහ සියුම්. හැබැයි ඔගොල්ලෝ නුවණ මෙතන පිහිටවනවා නම් ඔගොල්ලන්ට ප්‍රායෝගික මෝඩකමින් හදාගත්ත ලෝකේ නැති කරන්න පුළුවන්කම තියෙනවා. අපි නොදන්නාකම නිසා, විද්‍යා සංස්පර්ශය නිසා යම් ලෝකයක් උපදව ගත්තා නම් ඒ ලෝකය නූපදවා ඉන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ රැවටීම ඇතුලේ, රැවටෙන ලෝකයේ ඇතුලේ අපි කොච්චර මුලාවකද ඉන්නේ? ඒ එහෙම රැවටෙන ලෝකයේ ඇතුලේ අපි කොච්චර මුලාවකද ඉන්නේ? මුළු ලෝකෙම ඇත්ත හැටියට හිතලා මේ පුද්ගල බවත් ඇත්ත කරගෙන මම මෙහෙමයි කියන එක තුළ තමන් කියන එකත් ඇති කරගෙන ඒ තමන්ටත් තත්ත්වයක් දීලා ඒකත් අපි සම්පූර්ණව නඩත්තු කරගෙන යනවා කියන තැනක ලේසි අවිද්‍යාවක මට්ටමක් තියෙනවා. ඒක ලේසි අවිද්‍යාවක මට්ටමක් නෙමෙයි. ඒක බොහොම රළු මට්ටමක්. අන්න ඒ නිසා අපි මේ කෙලෙස්ය දමනය කරන්න යනවා නම් අපිට සිද්ධ වෙන මොකක් කරන්න? ওই ගතිය ටිකෙන් ටික මකලා දාන්න. අන්න එතනදී තමයි අපිට කායanusasana වගේ භාවනා උපකාර කරන්නේ. ඇයි මේ මමම ඉන්නවා, මේ කයම මම මේ වගේ කෙනෙක්. ඔය තියෙන ගතිය මැකෙන්න එපා. එතකොට මොකද බුදුරජාණන් දේශනා කරන්නේ? ඕක එකපාරම දර්ශනය කියපු ගමන්ම ඔළුවට ගිහිල්ලා ඒ ටික වැටෙන්නේ නැහැ. දැන් එයාට සිද්ධ වෙනවා මොනවද කරන්නද? මේ රළු ගතිය ගෙවන්න සිද්ධ වෙනවා. දැන් එතෙන්දී කායanusasana උපකාර කරනවා. කොහොමද? කයanus බලනකොට එයාට පේනවා මේක දෙතිස් කුණප කොට්ටාසයක් නම ඔන්න දෙතිස් කුණප කොට්ටාසයක්. මේක හැමතැනම එකයි නේ. එක එක්කෙනාගේ වෙනස්කම් නැහැනේ. කුණප කොට්ටාසේ කුණප කොට්ටාසයක්ම තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට ගත්තොත් සතර ධාතුමයි ආධ්‍යාත්මික උනත් බාහිර උනත් ධාතු ධාතු මාත්‍රයක්මයි නේ. එතකොට මේ මගේ පඨවි මේ තව කෙනෙකුගේ පඨවි කියලා නැහැනේ. පඨවි ධාතු වෙනස්කම. ආපෝ තේජෝ වායෝ ධාතුන්ගේ නැහැ. උදාහරණයක් ඇටියට මම කියන්නේ දැන් හිතන්නකෝ කෙනෙක් මැරිලා ඒකයි මැසුරු කරගෙන පණුවෙක් වෙලා ඉපදුනොත් කෙනෙක් මැරිලා ඒකයි මැසුරු කරගෙන පණුවෙක් වෙලා උපදිනවා. දැන් එයාට පටවි ධාතුව හැටියට හිතෙන්නේ ඒකයි තියෙන තදගතියද නැතිනම් එයාට තදගතිය විදිහට හම්බෙන්නේ එයාගේ කය කියන තැනද? එයාට තදගතියක් තියෙන්නේ දැන් එයාගේ කය තියෙන එක හම්බෙනවා. මේක පිට දෙයක් නෙනේ. ඒක මම හැටියට හිතෙන්නේ නැහැනේ මේ කයද? එයාගේ කය ඒක වෙලා. එතකොට දැන් මේ කය තදගතිය දැනුත් තියෙන්නේ ඒ වගේ අනාත්ම මට්ටමක නෙමෙයි. දැනුත් තියෙන්නේ ඒ වගේ මේ තදගතියක්ම විදිහට අනාත්ම මට්ටමක තමයි. වෙනසකට තියෙන දැන් අපි මේක මගේ කියලා ආයෙ හිතින් අල්ලගන්නේ. එතකොට ඇත්තටම මේ සතර ධාතුව බාහිර දේත් එක්ක එක හා සමානයි. ඒක වෙනසක් ඇත්තේ නැහැ. කනබුන ආහාරය නිසා ආත්මික කොටස් හැදුන්නේ නැහැ නේද? කනබුන ආහාරය අනාත්ම නම් ආහාරය නිසා හැදුණු මේ රූපයත් අනාත්ම ධර්මයක් නිසා ඒක ආත්මයක් හෝ කෙනෙක් කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔන්න ඔය විදිහට මානසිකාරයේ පවත්නකොට අපිට මොකද වෙන්නේ? රූපේ තියෙන දැන් පුද්ගල සංඥාව අර ඝනත්වයේ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ටික අඩු වෙනකොට අපිට අර දර්ශනීයට ටික ටික සමාන වෙන්න පුළුවන්කම තියෙනවා. අපි එකපාරම දර්ශනීයට හිත තියලා තිබ්බහම කෙනෙකුට පේන්නේ නැත්තම් අර කියපු කතාව. ඔගලොන්ට හිතෙනව නම් නෑ නෑ එළිය තියෙනවම තමයි ඔය කොච්චර කිව්වත් කියලා. ඔගලොන්ට ඉස්සෙල්ලම කරන්න තියෙනවා. ඔගලොන්ගේ මනසේ තියෙන මේ ඝන සංඥාව අඩු කර ගැනීම සඳහා ඔගලො ඉන්න තැන ඉඳලා මානසිකාරය පවත්වාගෙන යන එක කරන්නට ඕනේ.
එතන ඉඳලා මානසිකාරය කරගෙන යනකොට ටික ටික පේන්න පටන් ගන්නවා මේ සතර ධාතුවේ පැවැත්මක් නම් මේකේ වෙනස් බවක් නානත්වයක් නැහැ ධාතුව කියන එකේදී මේ මේ මේස වෙලා මේ කුටුව වෙලා මේ කය මගේ පටවි වෙලා පටවි ධාතුව වෙනස්කමක් නැහැ තදගතිය තදගතියම තමයි ඒක තද ස්වභාවය ඒක පොළොවට පස්සෙලා යනකොට ඒ තදගතිය කියන එකත් ඒ විදිහම දෙයක් බවට පටවි ධාතුව බවටම තියෙනවා මිසක ඒක පුද්ගලයෙක්ගේ කියන දෙයකින් හොයන්න බෑනේ නේද එහෙම දෙයක් එතන වෙන්නේ නෑ ආපෝ ධාතුව තේජෝ වායෝ ධාතුව මේ විදිහටම පවතින දෙයක්. ඒකට ඒක වෙනස් බවක් එහෙම සිද්ධ වෙන්නේ නෑ. එතකොට අපිට හම්බ වෙනවා හැබැයි පුද්ගලයෙක් කියන තැනක අල්ලගත්තට පස්සේ අපිට හැම වෙලාවකදීම ඒක පුද්ගල භවකින් ඇසුරු වෙනවා කියන දේ තියෙනවා. ඒ කියන්නේ දැන් ධාතුව වෙනස් වෙන්නේ නෑ කියන්නේ ධාතුව අනිත්‍ය වෙන්නේ නෑ කියන එක නෙමෙයි. මෙතනදි වෙන් කියන්නේ සතර ධාතුව කියන එක අපි මේ පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න මට්ටම වෙනස් වුණාම ඒක පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ ධාතුව පුද්ගල භවෙන් ගන්න බෑ කියන්නේ. එතකොට අන්න ඒ විදිහට අපි මේ රූපය ගැන බලන්න ගත්තාම අපිට මේ ඝන සංඥාව ටික 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 අඩු වෙන්න පටන් ගන්නවා. අනේ ඝන සංඥාව ටික ටික අඩු වෙන්න පටන් ගත්තට පස්සේ අපිට අර නුවණට පහසුවක් තියෙන මනසක් හැදෙනවා. ඇයි මේ ගොඩාක් නිමිති වල තියෙන විසිරුණුකම අඩුයිනේ. මම කියවන මේ වාහනය යන වේගය අඩු කරන්න ඕනේ කියලා. එතකොට මනස හැසිරෙන නිමිති වල හැසිරෙන වේගය අඩු කරන්න තමයි අපි අර විදිහට භාවනාවක් කරන්නේ. ඒ විදිහට භාවනාවක් කරනකොට මනස නිමිති වල හැසිරෙන වේගය ටික ටික අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අඩු වෙනකොට අපිට මේ නුවණ ප්‍රායෝගික ජීවිතය තුළ අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඔය භාවිතය තුළ මේ දර්ශනය සාක්ෂාත් කරන්න අපිට පුළුවන් ඒක ජීවිතයට ප්‍රතිබද්ධ කරගෙන ඒක ජීවිතය තුළින් තමන්ගේ අත්දැකීමක් විදිහට තමන්ට දකින්න පුළුවන්කම තියෙනවා. ඔය කතා කරන්නේ දැන් ඔයගොල්ලෝ ඇති කරගන්නේ අනුමාන ඥානයක් විදිහට. මෙහෙම එකක් තියෙනවා කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න දෙයක් අනුමාන ඥානයක් විදිහට ඔයගොල්ලෝ දැනගන්න. ඒක තමයි පරතෝ ගොහසක් ප්‍රත්‍ය තුළ ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් දේ. එහෙනම් තව කෙනෙක් කියනවා අහලා ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කල්යාණ මිත්‍ර සේවනයේ තුළ ඔයගොල්ලෝ ලබා ගන්න අවශ්‍ය දේ තමයි ඒක. ඒක ලබාගත්තට පස්සේ ඔයගොල්ලොන්ට කරන්න තියෙන මොකද්ද? ඒ සඳහා අර කියපු ක්‍රමයට ඔයගොල්ලෝගේ මනස සකස් කරගෙන ඉදිරියට යන එක තමයි කරන්න තියෙන දේ බවට පත් වෙන්නේ. ඉතින් අපි මේ ස්පර්ශ ආයතන 6 පැත්තට විඥානේ අත්දැකීම තියන්නේ නැති වෙන තැනටපත් වෙනවා. ඒ කියන්නේ ඇහැට පොදු වේ චිත්‍රයක් විදිහට පේන තැනක එක එක දේවල් සීමා කරගන්න නැත්නම් මනස කනට ඇහෙන ශබ්දවල එක එක දේවල් මනස සීමා කරගන්නේ නැතිනම් නාසයට දැනෙන ගඳ සුවඳ රස ස්පර්ශයන් ආදී ආයතන ගෝචර වන තැන්වලදී ඒ දේවල් සීමා කරගෙන ඔගලොන්ගේ මනස තියෙන්නේ නැත්තම් එතකොට ඔගලොන්ට එබඳු දෙයක පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරියට දැන් මේ පේන සමස්ත චිත්‍රය ඇතුළේ ඔයගොල්ලෝ මනසින් ඇසුරු කරන දේ විතරයි ඔයගොල්ලන්ට ඇති බවට හම්බ වෙන්නේ. නිමිති තියෙන්නේ කෙලෙස් අනුව හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් දේවල් අනුව කෙලෙස් අනුව හැසිරෙන්න පුළුවන්කමක් නෑ වගේ ඔයගොල්ලන්ට ස්පර්ශ ආයතන 6ම අත්දැකීම ඒ විදිහට වැටෙන්න පටන් ගත්තොත් ඔයගොල්ලන්ට මේ ලෝකය නිමිති අනුව හැසිරෙන එකෙන් හිස්සුවක් කොට දකින්න පුළුවන්කම තියෙන්නේ. නිමිති පනවන්න තැනක් නැතුව නිමිති කියලා කියන්නේ තමන්ගේ හිතේ ඇති බවට ගත්ත ඔය නිමිති කේවල් දරුවල් යාන වාහන මිනිස්සු කියලා ඔය හදාගත්ත දේවල් ටික. ඒ දේවල් ඇති බවට පනවන්න තැන හම්බ වෙන්නේ නැති වෙයි. ඉතින් අන්න ඒකට තමයි අපි මේ දර්ශනය පුරුදු කරන්නේ. ඒ ටික නැති වෙනකොට ඔයගොල්ලන්ට මොනවද තව නැති වෙන්නේ? ඉපදෙන දුක නැහැ, ලෙඩ වෙන දුක නැහැ, මරණයටපත් වෙන එක නැහැ, මහලු වෙනවා කියන එක නැහැ. කවුද මහලු වෙන්නේ? කවුද මැරෙන්නේ? මැරෙන්නේ පුද්ගල භවකින් ඇසුරු කරන තැනකනේ. එතකොට එයාට දුකක් එන්න පුළුවන් තැන ඉක්මවා සිටින කෙනෙක්. එයා නුවණින් ඉක්මවා සිටිනවා. ජරා මරණ දුක පවා අපි හදාගෙන විඳින දෙයක් මිසක ඒක ලෝකේ එන දෙයක් නෙමෙයි. ඒක කෙනකෙනා හදාගෙන විඳින දෙයක්. ඒ නිසා තමයි ඒක ඉක්මවන්න පුළුවන්කම තියෙන. අජරා මරණ නිවන කියලා කියන්නේ ජීවත් වෙනකොටම ජරා මරණ දුක ඉක්ම වූ එක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයාට මරණය ගැන බියක් ඇති කරගන්න දෙයක් නෑ. ලෙඩවීම තුළ එයාට බියක් ඇති කරගන්න පුළුවන්කම අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. වේදනාවක් ඇති වෙනකොටත් වේදනාව එන තමන්ව තමන්ට විඳින්න ඕනෙත් නැහැ. දැන් අපි එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවනේ. කය පරිහරණය කරනකොට එන වේදනාවක් විඳිනවා. මම ලෙඩ වුණා කියන එකක් විඳිනවනේ. ඔළුවේ කැක්කමක් හැදුනොත්
හිතන්නකෝ ගිය තප්පරේ වේදනාව මේ තප්පරේ දැනෙනවද කියලා. එක මොහොතක කයක් පොට්ටබ්බයක් ඇති වෙනකොට දැනෙන වේදනාව මනසින් අපි ඔසවලා අරගෙන පැයක ඔළුව එකක් කොමක් විඳිනවනේ. ඇත්තටම පැයක ඔළුව එකක් කොමක් කයට දැනෙන්නේ නැහනේ. හැබැයි පැයක ඔළුව එකක් කොම ඔසවලා ගන්න කොහෙන්ද? ඒක මනසින් විඳිනවා මට ඔළුව රිදෙනවා කියලා ඒක. ඒකට මෙන්න මෙහෙම මට්ටමක අපි විඳින තැනක ඔක ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා. එයාට උපේක්ෂා සහිතව ලෝකේ ලෝකයා අඬන වැළපෙන තැනක උපේක්ෂාව ඉන්න පුළුවන්කම තියෙනවා. ලෝකයා නොදන්නකම නිසා මෝඩකමින් ඇත්ත කරගෙන ඉන්න තැනක එයාට හිනා වෙන තැනක හිනා නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්නකෝ මෙතන ඉන්න කෙනෙක් කවුරු හරි. එයා නිකම්ම උඩ බලාගෙන එයාට කවුරු හරි කතා කරනවා කියලා පේනවා. දැන් එහෙම නිමිති පේන්න පුළුවන්නේ නේ. දේවල් කෙනෙකුගේ මනසින් එක එක දේවල් ඇඳිලා පේන්න පුළුවන්නේ නේ. ඉතින් එයා ඔහේ කියවනවා, ඔහේ හිනා වෙනවා. ආය අඬනෝ ඔය වගේ දේවල් පෙනුනොත් ඔයගොල්ලෝ මොනවා කියයි? පිස්සු කියන්නේ. එතකොට අපිත් දැන් කරන්නේ එක ඊට වඩා වෙනස් දෙයක් කරන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ කතා කරන, ඔයගොල්ලෝ හිතන ඔය නිමිති ටික ඔක්කොම බාහිර තියෙන දේවල්ද? ඇති බවට ඔයගොල්ලෝ කල්පනා කරන නිමිතිද? ඇති බවට ඔයගොල්ලෝ කල්පනා කරන නිමිති මිසක තියෙන නිමිති නෙමෙයි. ඔයගොල්ලෝ හිතාගත්ත ලෝකයක් ඇතුළේ ජීවත් වෙන්නේ. ඉතින් ඒක සමාන නැද්ද? අර්ධයෙන්ම තමයි අපි කරන්නේ. මම තව උපමාවක් කියන්නේ වඳුරගේ කතාව අහලා තියෙනවනේ. වඳුරගේ උපමාව කියන්නේ දැන් වඳුර කණ්ණාඩියෙම උණ බලනකොට වඳුරට පේනවනේ යාගේ ඡායාව ඇතුලේ. වඳුර හැමතැනම හිටන්නේ ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. මම කියන්නේ අපේ සේනාසනයේ කුටිවලට ජනේල් විදුරු දැම්මහම සත්ත්වය ඇවිල්ලා එතෙන්ට කෑ ගහනවා, ඉස්සරහට පනිනවා, ආපස්සට පනිනවා. ඉතින් අවුරුදු 15ක් විතර වෙනවා මේ තාමත් වඳුර ටික එතෙන්ට ආවම රිලව ටික ඒ වැඩේම තමයි කරන්නේ. තාමත් වාහනයක පැත්තේ විදුරක් නැගිට ගියා. තනි පැත්ත අත ගාලා බලනවා එහා පැත්තේ ඉන්න කෙනා අහු වෙනවද කියලා. ඇයි වඳුර එහෙම කරන්නේ? වඳුරට අදහසක් තියෙන්නේ මම මෙතන ඉන්නකොට තව කෙනෙක් ඇතුළේ ඉන්නවා කියන එක. එයා එතනින් යන්නේ තව කෙනෙක් ඉන්නකොට මම මෙතනින් යනවා කියන අදහස. ගිහිල්ලා කල්පනා කරන්න තියෙන්නේ තරහේ තව කෙනෙක් ඉන්නවා කියන එක. ඉතින් තව අවුරුදු 15ක් ගියත් එයාට එන්න හේතු ටික තියෙනවනේ. ඇයි තව කෙනෙක් ඉන්නවා? එයාගේ ලෝකේ කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා. ඔගලොන්ට වැරදිලාවක් හිතනවාද කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා කියන්නේ? නැහැ නේ. වැරදිලාවක් හිතෙන්නේ නැහැ. ඇයි? ජීවිතේ වෙච්ච මට්ටමක නුවණක් තියෙනවා. ඒක කියන්නේ ඔගලෝ කණ්ණාඩිය ඉස්සරහට යන්නේ නැහැ කියලාද? කණ්ණාඩිය ඉස්සරහට යනවා. ගියාට ඔගලොන්ට ඇතුළේ පෙනුනට ඔගලොගේ මනස තුළ කවදාවත් දශමයකවත් සංඥාවක් නැහැ ඇතුළේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔගලෝ දන්නවා යන නිසා පෙනුනා අයින් වෙනකොට ඒක අයින් වුණා කියන එක ඔගොල්ලෝ දන්න වෙන නිසා දැන් ඔයගොල්ලන්ට මෙතෙන්ට ඇවිල්ලා හිතන්න ඕනමාවක් නැහැ. කන්නඩිය ඇතුළේ ඉන්න කෙනා කොහොමද දන්නේ හොඳින් ඉන්නවද දන්නේ නැහැ කියලා හිතන්න ඕනේ නැහැ. එතකොට අපේ නුවණ ජීවිතයේ වෙච්ච නිසා අපිට එතන ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න වඳුරාගේ මානසික මට්ටම සහ අපේ මානසික මට්ටම තුළ නුවණ ජීවිතයේ වෙච්ච එකත් එක්ක කොච්චර වෙනසක් වෙලා තියෙනවද ප්‍රතිචාර දක්වන පැත්තේ කියලා. වඳුරාගේ තියෙන වෙනස්කම වඳුර සහ අපි අතර තියෙන වෙනස්කමට වඩා වැඩි වෙනස්කමක් තියෙනවා අපි සහ රහතන් වහන්සේ අතර. අපි ප්‍රතිචාර දක්වන්නේ අර වඳුර දක්වන තැනට වඩා පල්ලෙහා මට්ටමක රහතන් වහන්සේගේ නුවණ මට්ටමත් එක්ක අරගෙන බැලුවා. වඳුර කරන දේම තමයි අපිත් කරන්නේ. වෙන කිසිම දෙයක් නෑ. වඳුර කරන දේම තමයි වෙන අපිත් කරන්නේ. මොකද ස්පර්ශ ආයතන හයට එන අරමුණු හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. හරියට කණ්ණාඩිය ඉස්සරහට ගියාම පේනවා, අයින් වුණාම ඒක පේන එක නෑ වගේ ඇස් හමුවට එන රූපේ මේ මොහොතේ මේ තුන් දෙනා එකතු වෙනකොට පේනවා කියන එක වෙනවා. ඒ දෙක නැති වෙලා ඒ ටික නැති වෙලා යනකොට ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආයේ කවදාවත් ඒක උපදින්නේ නැහැ. හැබැයි මනසේ අත්දැකීම ඒක බාහිර තියෙන දේ හැටියට කල්පනා කරගෙන තියෙන නිසා අපි අර වඳුර කණ්ණාඩිය කෙනෙක් ඉන්නවා කියලා හිතුවා වගේ අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ. අර බාහිර රූපේ තියෙනවමයි කියලා තමයි කල්පනා කරන්නේ. එතකොට වඳුර කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා කියන මෝඩකම ඇතුළේ ජීවත් වෙනවා වගේ අපි අපේ මෝඩකම තමයි තියාගෙන තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඇසුරු වෙන දේවල් එළියේ තියෙනවා කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට දැකපු ගෙදරට යන්න පුළුවන්, දැකපු අය දකින්න පුළුවන්, දැකපු ශබ්ද අහන්න පුළුවන්, ඔයගොල්ලන්ට මේ ගනුදෙනුව කරගෙන යන්න පුළුවන්කම නිකම්ම හම්බෙලා තියෙනවා.
හම්බුණා විතරක් නෙමෙයි ඒක විඳින තමන්ම හම්බ වෙනවා ඒක ලෝකේ හම්බ වෙනවා ඒ දෙත් එක්ක අපිට ජරා මරණ දුක විඳින්න වෙලා තියෙනවා කුසල කුසල කර්ම රැස් කර ගැනීම කරන ප්‍රතිසන්දි වශයෙන් යනවා ඔය අපිට හැම පැත්තෙම අපේ ජීවිතේ ආක්‍රමණය කරලා තියෙනවා ඔය මෝඩකම ඒ නිසා මේ වඳුරගේ මෝඩකමෙන් අපි ගැලවෙන්න ඕන හරියට කන්නාඩි ඉස්සරහ තියෙන යනකොට අපේ නුවණ ජීවිතේ වෙලා යෙදිලා තියෙනවා වගේ අර කියපු දේ අපේ ජීවිතේ බවට පත් වෙනවා අපි යම් තැනකට හිත නැඹුරු වෙනවා නම් අපි දන්නවා හිත නැඹුරු කරන නිසාම ඒ පිළිබඳව දැනගන්න පුළුවන් කියලා නුවණක් තියෙනවා ඒක තියෙන දේ නෙමෙයි කියලා දන්නවා ඒ නිසා එයා කවදාවත් ඒක ඇති බවට අරගන්න නැතුව එතනින් නිදිලා වාසය කරනවා අන්න එතෙන්ට තමයි අපි යන්න අවශ්‍ය වෙන්නේ ඒකට තමයි සතිපට්ඨානයක හිත වඩමින් හිත ඒකාග්‍රගත කර ගැනීම පිණිස භාවනාවක් කරමින් මාර්ගය දියුණු කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ නිසා ඒ ධර්ම මාර්ගය තුළ අපි ඉදිරියට යා යුතුයි ඔයගොල්ලෝ අප්‍රමාදීව ඒ සඳහා උත්සාහවත් වෙන්න.